කලින් වීඩියෝ එක කතා කරේ ට්‍රාන්සිස්ටර් ගැන. අපි ට්‍රාන්සිස්ටර් වල මූලික කොටස් ටික කතා කරලා ඉවර කරා. ඉතින් අපිට ඊළඟට යන්න තියෙන ට්‍රාන්සිස්ටර් වල වර්ධක ක්‍රියාවලියට ඇත්තටම පොදු විමෝචක විඤ්ඤාසයේ ට්‍රාන්සිස්ටර් එක වර්ධක ක්‍රියාවලියට. ඒකට යන්න කලින් තවත් දෙයක් කොටසක් තියෙනවා මේ ට්‍රාන්සිස්ටර් වල ලාක්ෂණික වක්‍ර. අපි මුලින් ලාක්ෂණික වක්‍ර ගැන කතා කරලා ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ වර්ධක ක්‍රියාවලියට යමු. ලාක්ෂණික වක්‍ර ගත්තාම ලාක්ෂණික වක්‍ර ට්‍රාන්සිස්ටරේක ලාක්ෂණික වක්‍ර අපි තුනක් කතා කරනවා. පළවෙනි එක ප්‍රධාන ලාක්ෂණික ඊට පස්සේ ප්‍රතිදාන ලාක්ෂණික දෙවෙනි එක ප්‍රධාන ලාක්ෂණික ඊට පස්සේ කතා කරනවා සංක්‍රාමන ලාක්ෂණික සංක්‍රාමන ලාක්ෂණික තොට මෙන්න මේ විදිහට තමයි කතා කරන්නේ ප්‍රධාන ලාක්ෂණික ප්‍රතිදාන ලාක්ෂණික සහ සංක්‍රාමන ලාක්ෂණික ඔයාලට මතක නැහැ අපි ඩයෝඩ් වලදී ලාක්ෂණික කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා ලාක්ෂණිකයක් කියලා කියන්නේ විභවාන්තරයේ ඉදිරියේ ධාරාව ප්‍රස්ථාරගත කරන වක්‍රයක එහෙම නැත්නම් ප්‍රස්ථාරයක එතකොට මෙතනදී මේ ප්‍රධාන සහ ප්‍රතිදාන සංක්‍රාමන ලාක්ෂණික ගත්තාම දරුවනේ විඤ්ඤාස තුනට ලැබෙන වක්‍ර ලාක්ෂණික තුනක් ලැබෙන්නේ තුනක් එහෙම නැත්නම් තව දෙයක් කිව්වොත් කියන්නේ අපි ගත්තොත් අපි දින පොදු විමෝචක විඤ්ඤාසය පොදු පාදම විඤ්ඤාසය සහ පොදු සංග්‍රහක විඤ්ඤාසය. එතකොට මේ විඤ්ඤාස තුනට ලැබෙන ලාක්ෂණික වක්‍ර වෙනස් වෙනවා. අපි අද කතා කරන්නේ පොදු විමෝචක විඤ්ඤාසයේ පවතින ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර. එතකොට ඊට මේ ලාක්ෂණික වක්‍ර තුනක් අපි කතා කරනවා පොදු විමෝචක විඤ්ඤාසයේ පවතින ට්‍රාන්සිස්ටරයකට. අපි ගමු පොදු විමෝචක විඤ්ඤාසයේ තියෙන NPN ට්‍රාන්සිස්ටරය. එතකොට පොදු විමෝචක විඤ්ඤාසයේදී NPN ට්‍රාන්සිස්ටරයක දොත් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට මතක නම් මේ තියෙන NPN ට්‍රාන්සිස්ටරේ විමෝචකයේ පොදු වෙනකොට ඒක යන්න ඕනේ දෙකටම මොකේදද ප්‍රධානයට ප්‍රධානයට දෙකටම ඊපස් අපි දන්නවා C කේ කියන්නේ අනිවාර්යෙන් ප්‍රධානයේ තියෙන්න ඕනේ B ප්‍රධානයේ තියෙන්නේ. කොහොමයි තියෙන්නේ? අපි ඔක නැඹුරු කරගත්තොත් මෙතන මම වැක්ටරයක් දාලා B සංදිය පෙරනැඹුරු කරන්න ඕනේ නිසා මේක පෙරනැඹුරු කරගන්න. ඊට පස්සේ BC සංදිය පෙරනැඹුරු කරගන්නත් ඕනේ. පසුනැඹුරු කරගන්න BC සංදිය. එහෙනම් මෙතෙන්ට මම මේ විදිහට වැඩි ධනෙ වගේයක් ලැබෙන විදිහට කෝෂ දාලා. හරි. දැන් මේ දින පොදු විමෝචක විඤ්ඤාසයේ පොදුන සරල ට්‍රාන්සිස්ටර්. එතකොට මේක තමයි අපි අවුට්පුට් එක වෙන්නේ. අවුට්පුට් එක IC ධාරාව විදිහට තියෙනවා. IE ධාරාව එළියට IB ධාරාව ඇතුළට. නේද? මේක RB මේක RC. එතකොට මෙතනදී අපි ගත්තොත් මේක මෙන්න විභවාන්තරය හරි මොකක්ද? හරි. මුලින්ම අපි යමු ප්‍රධාන ලාක්ෂණිකයට. ප්‍රධාන ලාක්ෂණික කියලා කියන දරුවනේ ප්‍රධාන ලක්ෂණ. ඒක උදේම තියෙනවා නමේ වචනයක් මේ ප්‍රධාන කියලා. ඒතකොට මේ ප්‍රධාන ලාක්ෂණික අපි හඳින්නේ ප්‍රධාන ධාරාව වෙනස් වෙන විදිහ ප්‍රධාන විභවාන්තරය වෙනස් කරන කොට. මොකද්ද? ප්‍රධාන විභවාන්තරයත් එක්ක කොහොමද ප්‍රධාන ධාරාව වෙනස් වෙන්නේ කියන එක තමයි අපි ප්‍රධාන ලාක්ෂණිකයෙන් බලන්නේ. නැත්නම් මේන් මේ ලාක්ෂණිකය හඳින්නේ අපේ ප්‍රධාන විභවාන්තරය වෙනස් කරනකොට. කියන්නේ මෙතන තමයි අපි ඉන්පුට් එකේ තියෙන ඉන්පුට් එකේ විභවාන්තරය වෙනස් කරනවා, වෝල්ටේජ් වෙනස් කරනකොට කොහොමද මේ ධාරාව? මොකද ඉන්පුට් ධාරාව IB. එහෙනම් මේ IB කියන එක කියන කොහොමද වෙනස් වෙන්නේ මේ ප්‍රධාන විභවාන්තරය? මොකද්ද ප්‍රධාන විභවාන්තරය? VB. මෙන්න මේක නේද ප්‍රධාන විභවාන්තරය. ඔව් VB. මේ VB කියන විභවාන්තරයේ ඉදිරියේ IB කියන ධාරාව. එතකොට මේ VB කියන විභවාන්තරය යටතේ IB කියන ධාරාව වෙනස් වෙන වක්‍රයක් අපි කියනවා ප්‍රධාන ලාක්ෂණිකය කියලා. හරි. එතන ප්‍රතිදාන ලාක්ෂණිකය. මේක නම් ප්‍රතිදානය කියන්නේ. දැන් ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිදාන විභවාන්තරයත් එක්ක ප්‍රතිදාන ධාරාව වෙනස් වෙන වක්‍රය. හරි ලේසි. එහෙනම් මොකක්ද ප්‍රතිදාන විභවාන්තරය? ප්‍රතිදාන විභවාන්තරය කියලා කියන්නේ මෙන්න මේ විභවාන්තරය. ඔකට අපි කියනවා VCE කියලා. C සහ E අග්‍රතර විභවාන්තරේ VCE. VCE එක්ක කොහොමද ප්‍රතිදාන ධාරාව? මොකද ප්‍රතිදාන ධාරාව IC. IC කියන ධාරාව වෙනස් වෙන හැටි. තේරුණාද? ඔබ මෙතන මේ VB කියන්නේ මොකද්ද? මේ B සහ E අග්‍රතර විභවාන්තරය. VCE කියලා කියන්නේ C සහ E අග්‍රතර විභවාන්තරය. මේක දොර ගන්නවා C මේක E මේක B නේ. හරි. ඔක තමයි ප්‍රතිදාන ලාක්ෂණිකය කියලා කියන්නේ. නමුත් දරන මේ සංක්‍රාමන ලාක්ෂණිකය පොඩ්ඩක් වෙනස්. සංක්‍රාමන ලාක්ෂණිකය කියලා කියන්නේ විභවාන්තර ඉදිරියේ ධාරා ප්‍රස්ථාරගත වීමක් නෙමෙයි. අපි මෙතන සංක්‍රාමන ලාක්ෂණිකය ගැන ඉන්නේ ඇත්තටම ප්‍රධාන ධාරාවත් එක්ක ප්‍රතිධාන ධාරාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි IB වෙනස් කරනකොට IC කොහොමද වෙනස් වෙන්නේ? IB වෙනස් වෙනකොට IC කියන
प्रतिदान तमाइ अभी सांक्रामण लाक्षण इंका मीकनाद्री लाक्षणी वक्तने प्रधान लाक्षणी की प्रधान विभवांतर प्रधान धारा मेक पद विमोचन विन्यास पति आखना पद विमोचन विन्यास आखना प्रधान विभवांतर प्रधान धाराव ई बी वेन हरद इलाट प्रतिदान लाक्षणी प्रतिदान विभवांतर तेक् प्रतिदान धारा प्रस्तरगत करना वक्रीट तो मेक पद विमोचन विन्यास ट्रांसिस प्रतिदान विभवांतर बीसी वेनवा प्रतिदान धारा ईसी वेन धरवे मे ट्रांसिस्टर कथाकर्णिक संग्रह विन्यास पाद विन्यास मे वक्र मे लभने विनाश मे प्रतिदान विभवांतर प्रतिदान धारा विनाशनवा दिन बल लाक्षण दलवशन मेकड़ मम्मी मे वे परिपत मम्मी प्रतिदान धाराव अधीन प्रतिदान विभवांतर प्रतिदान प्रधान धारा अधीन प्रधान विभवांतर वेड़ अलग मम्मी गुडन मगे प्रतिदान विभवांतर बीसी बीसी मैंने मम्मी वोल्ट मीटर वोल्ट मीटर वोल्ट प्रमाण वोल्ट मीटर इट पास ईसी मैंने ईसी के लिए ऐसी मैंने सामान्यर ऐसी मिली एंपियर प्रमाण धारा मिली एंपियर प्रमाण मीटर बड़ा हूं अरे इट पास मिथन मिथन में वीसी विनास्कर वीसी विनास्कर मम्मी बीसी अग्रे अग्रे पशु नमृगर मिथिन वा वेलीग्रे मम्मी नम्रू कर मट विभवांतर विनाशकर मम्मी धारा नियाम के पावचि धारा नियाम के कोट सहारी मिथिन नम्रू विभवांतर बाधन इतना मट मेन धारा नियाम के अर मेन मिथिन अग्रेन विभवांतर विनाशकर प्रतिदान मट वीबीई विभवांतरमी ఐబి ధారా ऐसी धारा मैक्रोएंपियर प्रमाणी मीटर मैक्रोएंपियर प्रमाणी बड़ा हूं मिथना बीई संध्यमी बीडीटर मट मिथन लाक्षणिक वाकल भागाकरासा धारा नियमकर लाक्षणी वक्रिक प्रधान विभवांतर प्रधान विभवांतर ऐबी प्रधान धारा विनाशन
මේ IB ධාරාව වෙනස් වෙන මොහොත කියලා බලනවා. මේ VB වෙනස් කරගෙන, ඒ කියන්නේ මෙතන මේ ධාරා නියාමකයේ දර්ශකය වෙනස් කර කරනේ. මේ මෙන්න මෙතන තියෙන මේ සූචකය වෙනස් කර කර අපි බලනවා මේ ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාටාංග. ඒ පාටාංග ටික අරගෙන මම ප්‍රස්ථාරයක් ඇඳුවොත් එහෙනම් මට ලැබෙන්නේ කොයි වගේ දෙයක්? හරි. මේ බලන්න දරුවනේ, අපි මේ ට්‍රාන්සිස්ටර් ඇතුළට ගියොත් එහෙම ඔය BE සන්ධිය කියලා කියන්නේ මෙන්න මෙතනනේ. මේක ඇතුළට මේක පැහැදිලිව කතා කරා කලින් වීඩියෝ වේ. ඒක මෙන්න මේ තමයි B කියන්නේ, මේක තමයි අපේ E උනේ, මේ තමයි C උනේ. එතකොට මේ VBE කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන මේ අග්‍ර දෙක අතර විභවාන්තරය. මේක දරුවනේ අපි පෙර නැඹුරු කරලා තියෙන්නේ. මේ සන්ධිය පෙර නැඹුරු කරලා තියෙන්නේ. ඒක මේ BE සන්ධිය පෙර නැඹුරු කරනකොට මේ BE කියන්නේ මොකක්ද? BE කියන්නේ මේක අපි දන්නවා NPN ට්‍රාන්සිස්ටර් එක, මේක N, මේක P, මේක N. එතකොට මෙතන තියෙන මේ BE සන්ධිය කියලා කියන්නේ PN සන්ධියක්. එතන මේ PN සන්ධියට පෙර නැඹුරු විභවාන්තරයක් අපි ලබා දීලා තියෙනවා. එතන VBE කියලා කියන්නේ මෙන්න මේක නේද? එතන VBE කියන්නේ අන්න ඕක. අපි ඔය විභවාන්තරේ වැඩි කර කර ඔය සන්ධිය හරහා යන ධාරාව තමයි අපි බලන්නේ මොකක්ද වෙන්නේ කියලා. IB කියන්නේ මේක හරහා යන ධාරාව. IB. මේක හරහා යන ධාරාව. එතකොට මොකද වෙන්නේ? හරි. අපි නෝ VB බිඳුවයි කියලා. දැන් මෙතන දරුවනේ හරිම සරලයි. මේ තියෙන්නේ අපි කලින් කතා කරපු PN සන්ධියක්ම තමයි. පෙර නැඹුරු අවස්ථාවේ පවතින PN සන්ධිය. ඒතර මේක සිලිකන් නම් මේකේ තියෙනවා බාධක විභවයක් කොච්චරද? 0.7. ඒතර මේ 0.7 පහු වෙනකම් මේ VB කියන්නේ 0.7ට වඩා වැඩි වෙනකම් IB කියලා ධාරාවක් යනවද? නැහැ. සාමාන්‍ය PN සන්ධියක් වගේමයි. එතකොට 0.7 පෙන්වන්නට පස්සේ තමයි මෙතනදී යම් කිසි ධාරාවක් යන්න ගලන. හරි, වැඩි අධික ධාරාවක් යන්න පුළුවන්. එතකොට අපි දන්නවා එහෙනම් මේ BE සන්ධිය කියලා කියන්නේ මොකද්ද? PN සන්ධියක්මයි. එතකොට 0.7ක් වගේ වෙනකම් යම්කිසි බාධක විභවයක් පහු කරනකම් ධාරාවක් යන්නේ ගියත් යන්නේ ඉතාමත් කුඩා ධාරාවක්, කාන්තු ධාරාවක්. ඊට පස්සේ බාධක විභවය පෙන්නට පස්සේ මේ PN සන්ධිය බිඳෙනවා. එහෙම නැත්නම් මේ PN සන්ධිය බාධක විභවය පහු කරනවා. එතකොට මෙතනින් ධාරාවක් යන්න පුළුවන්. එහෙනම් VB වැඩි කරනකොට බිඳුවේදී අතරම ධාරාවක් යන්නේ විභවය බිඳුව කියන්නේ පෙර නැඹුරු වෙලා නැහැ. ඊට පස්සේ අපි ධනව වැඩි කරනකොට මේක ඔන්න පෙර නැඹුරු වේගෙන එනවා. බාධක විභවය පහු කරනකම් කුඩා ධාරාවක් යනවා. බාධක විභවයෙන් පස්සේ මේ වගේ ධාරාව යන්න ගන්නවා. මේක දරුවනේ හරියට PN සන්ධියක පෙර නැඹුරු අවස්ථාවේ ලක්ෂණ කියලා සමාන. ඇත්තටම මේ තියෙන්නේ PN සන්ධිය. ඒතර PN සන්ධිය පෙර නැඹුරු අවස්ථාව. පොස නැඹුරුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කිව්වා අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් එක BE සන්ධිය පෙර නැඹුරු කරන්න ඕනේ, BC සන්ධිය පසු නැඹුරු කරන්න ඕනේ. එතකොට BE සන්ධිය පෙර නැඹුරු අවස්ථාව දෙන නිසා පසු නැඹුරු අවස්ථාව දෙන්නේ නැහැ. පසු නැඹුරු අවස්ථාව යන නම් මොකක්ද වෙන්නේ? මේ වගේ එකක් නේ. ඒ වගේ එකක් ඒක අපි අඳින්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. අපි දැන් පෙර නැඹුරු අවස්ථාව විතරයි. එහෙනම් මේක පෙර නැඹුරු අවස්ථාවේ පවතින PN සන්ධියක ලක්ෂණ කියලා සමානයි. හරි? දරුවනේ ට්‍රාන්සිස්ටර් එක පොදු විමෝචක විඤ්ඤාසයේ පවතින ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන ලක්ෂණික පෙර නැඹුරු අවස්ථාවේ පවතින PN සන්ධියක ලක්ෂණ කියලා සමානයි. හරි මලීස්. තේරුණාද? හොඳයි. එතකොට මම එහෙනම් දැන් යනවා ප්‍රතිදාන ලක්ෂණිකේ. කොහොම ප්‍රතිදාන ලක්ෂණික කියන්නේ? එහෙනම් අපි ගන්න ඕනේ මෙන්න මේ වගේ එකක්. ගමු VCE එක. VCE තමයි ප්‍රතිදාන විභවන්තරය. ඒකට ප්‍රතිදාන ධාරාව කියන්නේ විභවන්තරය මෙන්න මේක. මේ වෝල්ට් මීටරේ පාටාංගය. ඒකත් එක්ක IC කොහොමද රස් වෙන්නේ? මේ ඇමීටරේ පාටාංගය. හොඳයි. දැන් දරුවනේ මේක ගැන කල්පනා කරනකොට හිතන්න IC කියන්නේ මේ ප්‍රතිදානය. හරි? ඒක ට්‍රාන්සිස්ටරේට ප්‍රදානයක් දුන්නේ නැත්තම් ප්‍රතිදානයක් කියනවද? නැහැ. ට්‍රාන්සිස්ටරේට අපි ප්‍රදානයක් දුන්නේ නැත්තම් ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. සර්ව සිද්ධාන්තයක් නේ. ප්‍රදානයක් දුන්නොත් තමයි ප්‍රතිදානයක් කියන්නේ. ඉන්පුට් එකක් දුන්නොත් තමයි අවුට්පුට් එකක් කියන්නේ. ඒතකොට මෙතන ප්‍රතිදානයක් නැත්තම් ප්‍රතිදානයක් ලැබෙන්න විදිහක් නැහැ. හරි? එතකොට මෙන්න මේ IB එක්ක, ඒ කියන්නේ අපි සපේන මේ IB කියන ධාරාවත් එක්ක, මේ IB ප්‍රධාන ධාරාවත් එක්ක මේ IC වෙනස් වෙනවා. හරි. ඊට අමතරව VCE එකත් වෙනස් වෙනවා. හැබැයි VCE දුන්නාට කොච්චර වැඩි කරත්, VCE කොච්චර වැඩි කරත් IB බිඳුව නම් IB කියන එකක් නැත්නම්, ප්‍රධානයක් නැත්නම් IC කියන එකක් ලැබෙනවද? නැහැ. IC කියලා එකක් ලැබෙන්නේ නැහැ දරුවෝ. මොකද මම කිව්වේ VCE කොච්චර වැඩි කරත්, ඒ කියන්නේ මෙතන ප්‍රතිදාන විභවන්තරය වැඩි කරත් අඩු කරත් මොන දේ කරත්
IB කියලා එකක් දෙන්නේ නැත්තම් IB බිඳුව නම් IC කියලා එකක් ලැබෙනවද? නැහැ. IC කියලා එකක් ලැබෙන්නේ නැහැ. IC බිඳුවයි. මොකද ප්‍රදානයක් නැති නිසා ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. හරි. ඔක මෙහෙම හිතන්නත් පුළුවන්. අපි දන්නවා මොකද ධාරාලාභය බීටා සමානයි IC බෙදීම IB කියන. හරි. එහෙනම් IC කියලා කියන්නේ බීටා IB. දැන් දරුවනේ හිතන්න IB බිඳුවයි කියලා. IB බිඳුවක් වුණොත් ඔටෝම IC සමානයි බිඳුවක් කියලා. ඒ කියන්නේ ප්‍රදානයක් නැත්නම් IB බිඳුව නම් IC කියන එකත් බිඳුවයි. එතකොට මෙතනදී දරුවනේ අපි මේ BCE අඳිනකොට හරි එහෙනම් මම ඉස්සෙල්ලාම IB බිඳුවයි කියලා අරගෙන BCE වෙනස් කරනවා. IC බිඳුවේ තියාගෙන ඒ කියන්නේ මෙතනින් මේ මේකේ පාඨාංගයේ බිඳුවේ තියාගෙන ඒ කියන්නේ මයික්‍රෝ ඇමීටරේ නැත්නම් මෙතනදී ඇමීටරේ පාඨාංගයේ බිඳුවේ තියාගෙන මම මෙතන BCE වැඩි කරනවා. ඒක මට ලැබෙනවා මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. මුංචි ඉතාමත් කුඩා ධාරාවක් IC දෙයට ලැබෙනවා හේතුව ඔය BCE සංදිය පසු නඹරනකොට කුඩා කාන්තු ධාරාවක් ගන්නවා කියලා අපි දන්නවා. මොකද පසු නඹර අවස්ථාවේ PN සංදියකින් කාන්තු ධාරාවක් ගන්නවා. ඒ කාන්තු ධාරාව නිසා කුඩා IC එකක් ලැබෙනවා. හරි. ඊට පස්සේ මම IB ටික ටික වෙනස් කරනවා. IB වැඩි කරනවා. IB මයික්‍රෝ ඇම්පියර් 10 කියන්නේ. IB කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 10. IB මයික්‍රෝ ඇම්පියර් 10 දියාගෙන VCE වෙනස් කරනවා. ඒතර IB කියන්නේ අපි ප්‍රධානය ඒක නියතව තියාගන්න ඒක නියතව තියාගෙන VCE වෙනස් කරනවා. VCE වැඩි කර කර එතන වැඩි කරනවා. වැඩි කර කර මෙතනින් අපිට ප්‍රතිදානයේ දේ ලැබෙන්නේ මොකක්ද කියලා බලනවා. එතකොට මට මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ලැබෙනවා. ඒ කියන්නේ VCE එක්ක IC ප්‍රස්තාරගත කරොත් මට මේ වගේ ප්‍රස්තාරයක් ලැබෙනවා. මේක ලැබෙන්නේ IB සමානයි 10 මයික්‍රෝ ඇම්පියර්. මේක IB ආසන්නයි බිඳුව වෙනකොට. හරි. ඊට පස්සේ මම මේක 20 කරනවා. IB 20යි. තවත් වැඩි. එහෙනම් තවත් වෙනකොට ප්‍රතිදානයක් ලැබෙන්න ඕනේ. IC සමානයි BIB නේ. එතකොට නියතයෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට තවත් IC වැඩි වෙන්න ඕනේ. එහෙනම් 20 වෙනකොට IC වැඩි වෙනවා. VC වැඩි කරද්දි මේකත් වැඩි වෙනවා. ඔය විදිහට දරුවනේ මම IB ට එක එක IB සඳහා මට VCE සහ IC අතර ප්‍රස්තාරය ලැබෙනවා. එතකොට මේ විදිහට මට බලාගන්න පුළුවන් මේ ප්‍රස්තාරය. මේ IB සමානයි 30ක් වෙනකොට IB සමානයි 40ක් වෙනකොට IB සමානයි 50ක් වෙනකොට IB සමානයි 60ක් වෙනකොට මයික්‍රෝ ඇම්පියර්. හරි. කොහොමද මට ලැබෙන්නේ? ඒතර දරුවනේ තේරුම් ගන්න මේ ඔක්කොම එකපාරට ලැබෙනවද? මේ මැදලා තියෙන ප්‍රස්තාර කීපයක්. මේ පළවෙනි එක කියන මේ දෙවෙනි ප්‍රස්තාරය මේ තුන මේ හතර මේ පහ මේ හය. හරි ප්‍රස්තාර හයක් වෙනවා. මේ පළවෙනි ප්‍රස්තාරය මේ දෙවෙනි ප්‍රස්තාරය මේ තුන්වෙනි ප්‍රස්තාරය මේ හතරවෙනි ප්‍රස්තාරය විතර ප්‍රස්තාර හයක්. ඔය හය ලැබෙන්නේ අවස්ථා හයකින්. මොන අවස්ථා හයේදීද මේ IB වෙනස් අවස්ථා හයක්. ඒ කියන්නේ මෙතන මම පවත්වා ගන්න ධාරාව වෙනස් අවස්ථා. එහෙනම් IB බිඳුවේදී මේ ප්‍රස්තාරය ලැබෙනවා. IB සමානයි 10 වුණොත් මේ ප්‍රස්තාරය ලැබෙනවා. හරි. තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි. කොහොමයි වෙන්නේ? හොඳින් තේරුම් ගන්න. ඕක මේ තනි ප්‍රස්තාරයක් නෙවෙයි ප්‍රස්තාර කීපයක එකතුවක්. ඒතර ලාක්ෂණික වක්‍රය ගත්තාම පොදුවේ මේ ඔක්කොම ගන්න පුළුවන්. නමුත් ඔයාලට කිව්වොත් මයික්‍රෝ ඇම්පියර් 30 වෙද්දී ලාක්ෂණික වක්‍රය ප්‍රතිදාන ලාක්ෂණික ඒ කියන්නේ IB සමානයි මයික්‍රෝ ඇම්පියර් 30 වෙද්දී 30 වෙන විට ප්‍රතිදාන ලාක්ෂණික අඳින්න කියලා ඔය අඳින්න ඕන මෙන්න මේ ටික විතරයි. මෙන්න මේ හැඩය මේ වක්‍රය විතරයි මේ අනිත් ඒවා අඳින්න අවශ්‍ය නැහැ අඳින්න ඕන නැහැ අතට. හරි. මම නැත්තම් ඔයාලට කිව්වොත් මයික්‍රෝ ඇම්පියර් 60 වෙනකොට IB කියන එක මයික්‍රෝ ඇම්පියර් 60 වෙනකොට ප්‍රතිදාන ලාක්ෂණික අඳින්න කියලා ඔය අඳින්න ඕන මෙන්න මේ කොටස. මෙහෙම අඳින්න ඕනේ නැහැ මෙහෙම අඳින්න අවශ්‍ය නැහැ. හොඳයි. එතකොට මෙන්න මේකත් එක්ක අපි මෙන්න මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරීත්වයත් එක්ක මෙන්න මේ විදිහට අපිට පේනවා බලන්න IB බිඳුවක් පිළි ධාරාවක් යන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසදී අපි කියනවා ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත කලාපය වර්ධිනවා කියලා. මොකද මෙන්න මෙතනින් අපි IB උච්චර වැඩි කරත් IC වැඩි වෙන්නේ නියතව. අපි මේකට කියනවා සංතෘප්ත කලාපය කියලා. IB කොච්චර මෙතන මේ කලාපේ ට්‍රාන්සිස්ටර් පවතිනවනම් අපි IB කොච්චර වැඩි කරත් කොච්චර වෙනස් කරත් IC නියතාගයක පවතිනවා. අපි ඔකට කියනවා ඇත්තම සංතෘප්ත කලාපය කියලා. මේක පස්සේ කතා කරනවා. දැනට පොඩ්ඩක් මෙන්න මේකට අපි කියනවා සංතෘප්ත කලාපය.
හරි ඊට පස්සේ මෙන්න මේ IB බිඳුවකේ ධාරාවක් යන නැති කොටස තියෙන IB ආසන්න බිඳුවන කොට මෙන්න මේ කොටස අපි කියනවා අක්‍රීය කලාපය කියලා අක්‍රීය කලාපය එහෙම නැත්නම් කපාහැරි ප්‍රදේශය කපාහැරි කලාපය මෙන්න අපි කියන්නේ සංතෘප්ත කලාපය සංතෘප්ත කලාපය මේ සංතෘප්ත කලාපයත් අක්‍රීය කලාපයත් හැර ඉතුරු වෙන කොටස මේ මැද තියෙන කොටස අපි කියනවා ක්‍රියාකාරී කලාපය කියලා. ඒතර දරුවනේ අපි ට්‍රාන්සිස්ටරයක් වර්ධක ක්‍රියාවලියට පාවිච්චි කරනවා. ට්‍රාන්සිස්ටරයක් වර්ධක ක්‍රියාවලියට පාවිච්චි කරනවා මෙන්න මේ ක්‍රියාකාරී කලාපය පවත්වා ගන්න ඕනේ. ඒක තමයි අපිට හොඳ වර්ධකයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් විදිහට පාවිච්චි කරනකොට අපි සාමාන්‍යයෙන් අක්‍රීය කලාපය සහ සංතෘප්ත කලාපය තමයි පවත්වා ගන්නෙ. ඔන්න අවස්ථාව අපි අක්‍රීය කලාපයට දානවා ඕෆ් අවස්ථාව සංතෘප්ත කලාපයට දාමි ස්විච් එකට පස්සෙමු දැනට අපි කතා කරන්න යන්නේ ට්‍රාන්සිස්ටර් වර්ධකනේ ඒකට මේ වර්ධක ක්‍රියාවලියේදී ට්‍රාන්සිස්ටර් අපි සෑම වෙලාවම කියන්නේ ප්‍රධානී සෑම වගයක් සඳහාම ට්‍රාන්සිස්ටර් මේ ක්‍රියාකාරී කලාපේ පවත්වා ගන්න ඕනේ මොකක්ද වර්ධකයක් විදිහට පාවිච්චි කරනවා නම් ප්‍රධානී සෑම වගයක් සඳහාම ට්‍රාන්සිස්ටර් මේ ක්‍රියාකාරී කලාපේ පවත් ගන්න ඕනේ මොකද එහෙම වුණොත් විතරයි සංඥාවක් අපි වෙන සංඥාව විකෘතියකින් තොරව වර්ධනය කර ගන්න පුළුවන් වෙන්නේ. බැරිලා හරි අපේ සංඥාවත් එක්ක ප්‍රතිදානය මේ අක්‍රීය කලාපයට නැත්නම් ට්‍රාන්සිස්ටරේ අක්‍රීය කලාපයට හරි සංතෘප්ත කලාපයට හරි යනවා නම් අපිට සංඥාව විකෘතියකින් තොරව ගන්න බැහැ. අපිට ලැබෙන සංඥාව ප්‍රතිදානය ප්‍රදානයට වැඩිය විකෘති වෙන්න පුළුවන් විකෘති වෙනවා. හොඳයි. එහෙනම් මෙන්න මේ කොටස් ටික තේරුම් ගන්න. මෙරගෙන අපි සංතෘප්ත කලාපය සම්පූර්ණව මෙන්න මේ කොටසට නිවසකින අක්‍රීය කලාපය ඒ දෙක හැර මේ මැදේ පිහිටින කොටසට අපි කියනවා ක්‍රියාකාරී කලාපය. ඒක තමයි ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක විඤ්ඤාසෙදී අපි වර්ධකයක් ඉදිරිය පාවිච්චි කරනවා නම් එයා ක්‍රියාකාරී කලාපය පවත්වා ගන්න ඕනෙ කොටම විශේෂත්වය. හොඳයි. අපි යනවා එහෙනම් සංක්‍රමණ ලාක්ෂණිකයට. සංක්‍රමණ ලාක්ෂණිකය කියලා කියන්නේ මම අපි මුලින් කිව්වා වගේ මොකද්ද IB එක්ක IC කොහොමද වෙනස් වෙන්නේ කියන එක. IB එක්ක IC වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා. IB බිඳුවක් වෙනකොට එ නැත්නම් IB කුඩා වෙනකොට ගොඩක් කුඩා වෙනකොට IC කියලා ධාරාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කොටසදී ධාරාවක් යන්නේ නැහැ. යම් කිසි අගයක නැගම් IB ධාරාවක් ඉන්නේ නැහැ. මේක මයික්‍රෝ ඇම්පියර් සමානයි. මයික්‍රෝ ඇම්පියර් මේක මිලි ඇම්පියර්. ඊට පස්සේ යම් කිසි අගයකින් පස්සේ මේක පයනවා. මේක පැනනට පස්සේ මේක IB එක රේඛීය වැඩි වෙනවා. රේඛීය වැඩි වෙනවා. ඒ ආසන්නශ්‍රේණි රේඛීය රේඛීයම කියන්නේ ආසන්නශ්‍රේණි රේඛීයයි බොහෝ ට්‍රාන්සිස්ටර් සඳහා ආසන්නශ්‍රේණි රේඛීය. ඊට පස්සේ IB වැඩි කරන යනකොට මෙන්න මේ විදිහට මේක සංතෘප්ත කලාපයට එනවා. ඒ කියන්නේ IB කියන්නේ BC අපි යම් කිසි අගයකින් ඉඳලා ධානය හදන්න IB වැඩි කරනවා කියලා. IB වැඩි වෙලා යම් කිසි අගයකදී මේක සංතෘප්ත වෙනවා. සංතෘප්ත වුණාට පස්සේ ඉතින් එහාට IC වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන එන්න දරුවනේ අපි IB කියලා ධාරාවක් දුන්නාම මෙවන IB සමානයි B2ට මේ IB IC සමානයි B2ට තවක් IB කියලා IB කියලා දුන්නාම B2 වලින් වැඩි වෙලා තමයි IC එන්නේ. ඒක රස ඒක වෙන්නේ දරුවනේ මෙන්න මේක වළංගු වෙන්නේ සංතෘප්ත කලාපයට වළංගු වෙන්නේ නැහැ. මේක වළංගු වෙන්නේ ක්‍රියාකාරී කලාපයට විතරයි. ක්‍රියාකාරී කලාපයේදී IC සමානයි B2යි B නිසායි අපිට මෙතන රේඛීය එකක් ලැබෙනවා. හරි. ඊළඟට මේක සංතෘප්ත කලාපයට පැනනට පස්සේ සංතෘප්ත කලාපයේදී වෙන්නේ IC අපි IB කොච්චර වැඩි කරා සංතෘප්ත කලාපයේදී IC නියද වෙනවා. ඉතින් ඊහාට වර්ධනයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි උපුල්ම වර්ධනය. ඉතින් ඊහාට වර්ධනය වෙන්නේ නැහැ. ඒක මේ IC නියද වෙනවා. දැන් මෙන්න මේ කොටස ගත්තොත් දරුවනේ මේ කොටස තියෙන ඇතුළම ක්‍රියාකාරී කලාපය. ක්‍රියාකාරී කලාපයේ මෙතන IC සමානයි මේ ක්‍රියාකාරී බීටා IB කියලා දෙන්න පුළුවන් ක්‍රියාකාරී කලාපය. මෙන්න මේ කොටස ඒක තමයි අක්‍රීය කලාපයනේ. නැත්නම් කපාහරි කලාපය කියමු. කපාහරි කලාපය කපාහරි කලාපය මේක එතකොට මෙන්න මේ කොටසයි තියෙන්නේ සංතෘප්ත කලාපය. සංතෘප්ත ඒ කියන්නේ IB ගොඩක් වැඩි කරනකොට සංතෘප්ත වෙනව සංතෘප්ත කලාපය. හොඳයි. ඔන්න මේ කොටස් ටික තමයි අපි ලාක්ෂණික වක්‍රයට දී කතා කරන්නේ. එතකොට මෙන්න මේ ලාක්ෂණික වක්‍ර දෙක ටිකක් වෙනදක් මෙයත් එහෙම මෙයානම් දන්න ලාක්ෂණික වක්‍ර නිසා අවුලක් නැහැ. මෙතන ඇතුළම සිලිකන් ගත්තොත් බාදු කිව්වේ 0.7 වෝල්ට්. හරි ජර්මනින් ගත්තොත් 0.2ක් හෝ 0.3ක් වෝල්ට්. එතකොට මෙන්න මේවා තමයි ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍ර. මේක පොදු විමෝචක විඤ්ඤාස මහත් ලාක්ෂණික ප්‍රධාන ලාක්ෂණික ප්‍රතිදාන ලාක්ෂණික සහ සංක්‍රමණ ලාක්ෂණික. ප්‍රධාන ලාක්ෂණික VBE3 IB යදින්නේ හරිය ලේසි මුදිතයත් ඇයි කටපාඩම් කරනවා නෙමෙයි
මොකක්ද මෙතනට ධාරාක්ෂණය කියන්නේ ප්‍රධාන විභවන්තරත් එක්ක ප්‍රධාන ධාරාව කියන්නේ IB ප්‍රධාන විභවන්තර කියන්නේ VB දර මේ VBE කියලා කියන්නේ BE කියන්නේ මොකද්ද BE කියලා කියන්නේ මම කලින් කතා කරා මේ BE කියන්නේ PN සංධිය එතන මේ PN සංධිය පෙරනමුරු කරමු එතන මේකෙදි මෙන්න මේ ප්‍රධාන ලක්ෂණික කියලා කියන්නේ PN සංධික පෙරනමුරු අවස්ථාවේ ලක්ෂණික එතන මේ වගේ හැඩයක් ලැබෙන්නේ ඒක අපි දන්නවා දැන් මෙතන ගත්තහම මෙතනම අලුත් දෙයක් තියෙන්නේ මෙතනදී අපි IB ත් එක්ක අපේ VCE වෙනස් වෙනවා IC වෙනස් වෙනවා එතන IB වැඩි කරන්න වැඩි කරන්න ලැබෙන IC වැඩි වෙනවා කියලා ඔයාලා දන්නවා මොකද මෙතනින් ගුණ වෙලා ලැබෙන හින්දා එතන මේ වගේ හැඩයක් තමයි ලැබෙන්නේ එතකොට යම් IB අගයක් සඳහා එක වක්‍රයක් තමයි ලැබෙන්නේ ඊළඟට මෙන්න මේ IB ආසන්න වශයෙන් බිඳුවකට ධාරාවක් යන්නේ IC කියලා අපිට අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ ඒ IC අවුට්පුට් එක ලැබෙන්නේ නැති කලාවේට අපි කියනවා අක්‍රීය කලාව කියන්නේ IB නැත්තම් VCE කොච්චර වැඩි කරත් අපිට ධාරාවක් බලා ගන්න හම්බෙන්නේ නැහැ ඒ කොටස අපි කියනවා කපහැරි කලාවේ කියලා නමුත් IB වැඩි කරන වැඩි කරලා ගිහිල්ලා යම් කිසි කාලයකදී මේක සංතෘප්ත වෙනවා එතනින් එහාට IC කියලා එකක් වර්ධනය කරන්න බෑ ඒ උපරිමයෙන් වර්ධනය වෙලා ඉවරයි එතකොට මෙන්න මේ කොටස කියනවා අපි සංතෘප්ත කලාවේ ඉතිරි කොටස් කොටසට මේ මැදේ පිටි කොටස අපි කියනවා ක්‍රියාකාරී කලාවේ ट्रांसिस्ट्रे वर्धन ठीक है तमारी अभी लाक्षणिक वक्र दे कथा करने मतलब इलाह लापी मैंने मैं ट्रांसिस्टर खलाप नहीं कर अबे संतुलित खलापे अक्रिय खलापे न तं कपाहरी खलापे कबीजी खलापे इस वासे क्रियाकारी खलापे मैं खलाप तो नगर बोट्टा कथा कर ला इस तरह आया हूँ मैं के यदि मामा क्रियाकारी खलापे न कालीन संतुलित खलापे එතකොට අක්‍රීය කලාවේ මුලින් ගත්තොත් කපහැරි ප්‍රදේශයේ හැම නැත්නම් කැපී ගිය කලාවේ මේ අක්‍රීය කලාවේදී ට්‍රාන්සිස්ටරයක් සාමාන්‍යයෙන් අපි ස්විචී කරන පරිපථවල ට්‍රාන්සිස්ටරය පවත්වන මේ සංතෘප්ත කලාවේ අක්‍රීය කලාවේ අක්‍රීය කලාවේදී IB බිඳුවක් වෙනකොට IB බිඳුවක් වෙන IC බිඳුවයි එතකොට ධර්මනේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ අපි තුන් මේ වගේ ට්‍රාන්සිස්ටරයක් කියලා IB බිඳුවයි බින්දුවක් කියද්දී IC කියලා එකක් ලැබෙන්නේ නැහැ. හරි. C B මේක E. මේක අපි කියනවා IB. ඉතින් IE එනවා. ඉතින් IC. දැන් අපි මේක බින්දුව කරලා හරවස්සේ මේකත් බින්දුවයි නේද? ඒතර මේක අපිට මෙන්න මේ VCE ගත්තොත් VCE අතර මේක බෝදල ප්‍රතිනා නම් VCE අතර විභවන්තරය VCE අතර විභවන්තරය මෙන්න මෙතන දීලා තියෙනවා VCC. ඉතින් VCC කියල ඔන්නෙ මෙන්න මෙතන ලබා දෙන විභවන්තරයට සමාන වෙනවා VCE කියලා කියන්නේ VCC වෙනවා ධාරාවක් කියන්නේ නැහැ හරි එතකොට මෙන්න මේ CE අග්‍ර දෙක මේ C නම් මේ E නම් ස්විච් එක ඕෆ් අවස්ථාවේ පොදු හරිද ඕෆ් අවස්ථාවේ මේ විභවන්තරේ ගොඩක් වැඩි ධාරාවක් කියන්නේ නැහැ දැන් ධාරා කපාටයක් වගේ මෙන්න අපි ගත්තොත් CE අග්‍ර දෙක මේ දින CE CE මේ C මෙතනදී මේ ස්විච් එක ඕෆ් අවස්ථාවේදී ආසන්න හොඳරාදීන්නේ ගොඩාක් වැඩලා අපේ ට්‍රාන්සිස්ටරයක් ප්‍රතිමෝචන විඤ්ඤාසය බලන ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙනකොට VCE විභවන්තරය 0.1 වෝල්ට් 0.2 වෝල්ට් වෙනවා මෙන්න මේ 0.1 වෝල්ට් තුනම තියාගන්න 0.1 වෝල්ට් වෙනවා මොකද්ද
පොදු විමෝචක විඤ්ඤාසය පදින ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙනකොට VCE විභවන්තරය 0.1 වෝල්ට් 0.1 වෝල්ට් එතන මෙතනදී මෙයා කපහැරි ප්‍රදේශයේ පදිනවා කපහැරි ප්‍රදේශයේ පදිනවා ට්‍රාන්සිස්ටරයක් කපහැරි ප්‍රදේශයේ තියනවා කියලා පෙන්වන්න ඔයාලට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් තමයි IB සමාන බිංදුව කියලා පෙන්වන්න පුළුවන් I සමාන IB සමාන බිංදුව එකේ ඉන්පුට් එක බිංදුවයි ඉන්පුට් එක බිංදුවයි නම් අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටරේ මොදෙන්නේ කපහැරි ප්‍රදේශය එහෙම නැත්නම් DC විනාශ කරනකොට VC ගේ ඕනෑම අගයකට IC බිංදුවක් කියලා පෙන්වන්න පුළුවන් DC කොච්චර විනාශ කරත් IC VC අඩුවෙඩි කරාට IC කියන එක බිංදුවක් කියලා පෙන්වන්න පුළුවන් එහෙමත් මෙන්න මේ ආකාර දෙකෙන් ඔයාලා ට්‍රාන්සිස්ටරයක් කපහැරි ප්‍රදේශයේ පදනම් කියලා පෙන්වන්න පුළුවන් එතකොට ට්‍රාන්සිස්ටරයක් සංතෘප්තයි කියලා පෙන්වන්න ඔයාලට මෙන්න මේ VCE විභවන්තරය 0.1ත් 0.2ත් අතර පවතින කියලා පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් බිංදුවට ආසන්න කියලා පෙන්වන්න පුළුවන් කොහොම හරි කමන්නේ මෙන්න මෙන්න මේක පෙන්වුවොත් පෙන්ව ගත්තොත් ඒ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත කලාපය පවතී තේරුණාද මෙන්න මේක අඳුරන්නේ ගොඩාක් වැදගත් ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙනකොට VCE විභවන්තරය 0.1 වෝල්ට් සහ 0.2 වෝල්ට් අතර පවතින එහෙම නැත්නම් 0.1 වෝල්ට් කියලා තියන PC පරිමාණය 0.1 වෝල්ට් ඔන්න ඕකනම් මොකද තියාගන්නවා ඉබ්බන්දර ගොඩක් අඩු වෙනවා කියලා මොකද තියාගන්න බිංදුවට ආසන්න වෙනවා කියලා මොකද තියාගන්න හොඳයි අපි යනවා ඊට පස්සේ ක්‍රියාකාරී කලාපේ ක්‍රියාකාරී කලාපේදී ක්‍රියාකාරී කලාපේදී මේක වර්ධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මම කලින් කිව්ව විදිහට ක්‍රියාකාරී කලාපේදී IC සමානයි නැත්නම් B සමානයි IC බෙදීම IB මේක සමානයි මේකින් ගන්න පුළුවන් IC සමානයි B IB ක්‍රියාකාරී කලාපේ लाक्षणिक वक्रीपाक्षणिक वक्रापाक्षणिक वक्र ඇත්තටම ගත්තාම ට්‍රාන්සිස්ටර් ගත්තාම එක් එක් වර්ගයේ ට්‍රාන්සිස්ටර් ගත්තාම ට්‍රාන්සිස්ටරින් ට්‍රාන්සිස්ටරේට ඔය ලාක්ෂණික වක්‍ර වෙනස් වෙනවා. එතකොට ඔය ලාක්ෂණික ට්‍රාන්සිස්ටර් හදන නිෂ්පාදකයා විසින් ඔබ හදන පරීක්ෂණාගාරය හැම නැත්නම් නිෂ්පාදකයා විසින් ඒ ට්‍රාන්සිස්ටරට අදාළ ලාක්ෂණික වක්‍ර ඒ ට්‍රාන්සිස්ටරත් එක්ක ඉදිරිපත් කරනවා. සාමාන්‍ය අපි කියනවා ඩේටා ෂීට් එක කියලා. ඩේටා ෂීට් එකේ ඩේටා ෂීට් එක ගත්තොත් ඔය ඩේටා ෂීට් එකේ ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර තියෙනවා. අපි අමුතුවෙන් ඒක හොයලා අඳින්න අත්‍යවශ්‍ය නැහැ ට්‍රාන්සිස්ටර් ගත්තොත් ඒකට අදාළ කේත අංකය තියෙනවා කේන්ද්‍ර අංකයට අදාළ ඩේටා ෂීට් එකේ ඒකේ ලාක්ෂණික වක්‍ර තියෙනවා අපිට බලා ගන්න පුළුවන් නිසා දැනගැනීම උදසයි ඒක ලාක්ෂණික වක්‍ර කියවන්නයි තේරුම් ගන්න ඕනේ ලාක්ෂණික වක්‍ර කියනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රධාන ලාක්ෂණිකයේ මෙතන ප්‍රධාන ලාක්ෂණිකයේ අපේ පෙරණවරු විභවන්තරය බලන්න මෙන්න මේක දැනගෙන තියෙන්න ඕනේ නැත්නම් අපිට මේක BE සංගය පෙරණවරු ගන්න බෑ මෙන්න මේ විභවන්තරය ගන්නවා නම් මේ ප්‍රමේයවර ගන්න පුළුවන් ඊට පස්සේ මේ කොහොමද සංතෘප්ත කලාපය කියන්නේ කොහේදද නේ IB කොච්චරට වැඩි වෙනොත් මේක සංතෘප්ත වෙන්නේ ඒක IB යවන දුන්න ප්‍රමේය ප්‍රමාණයට බලා ගන්න පුළුවන් එහෙනම් IB කොච්චරට අඩු වුණොත්ද මේක කපහරි කලාපයට යන්නේ IB යවන්නේ අපිට හොයා ගන්න පුළුවන් එතන අපි වර්ධක ක්‍රියාවලියේදී IB මෙන්න මේ කලාපය පාත් ගන්න ඕනේ එතන තමයි අපිට විකෘතියකින් තොරව ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිදානයක්. ඉතින් මේ ලක්ෂණ වර්ග ගොඩක් වැදගත්. ආසාව තියෙනවා නම් ඔයාලා මේ ප්‍රසිද්ධ ට්‍රාන්සිස්ටර් වර්ග C828, D400 වගේ ට්‍රාන්සිස්ටර් වලට ඩේටා ෂීට් එක ඔයාලා අන්තර්ජාලය සර්ච් කරලා බලන්න PDF තියෙනවා නතරම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඩේටා ෂීට් කීපයක් බලන්න ගිහිල්ලා ඒ වගේ ඔයාලට පුළුවන් ද මෙන්න මේ ලක්ෂණික වක්‍රත් එක්ක ट्रांसिस्ट्रे हनुमा गिनी करना ट्रांसिस्ट्रे अद्यन के मेनमें क्रियाकारी कलापेन वरदक क्रियालट प्रतिमोचक विन्यास पद ट्रांसिस्ट्र वरदगहमद नैब्रुकानी मेच विन्यास पद विमोचक हो पद पादमुहो पद संग्राहक हो विशेष पद विमोचक विन्यास सैम पारिपत्क අපි විභවන්තර දෙකක් යදුවා. එහෙමත් නැත්නම් මෙන්න මේ BE සංදිය පෙරනැඹුරු කරන්න එක විභවන්තරයක් යදුවා. බැටරිය යදුවා. මෙන්න මේ BC සංදිය පසුනැඹුරු කරන්න වෙනම කෝෂ යදුවා. නමුත් ඇත්තම පරිපථයක් ගත්තාම ප්‍රායෝගික පරිපථයක් ගත්තාම මොකද එච්චර ලේසි වැඩක් නෙමෙයි. නැත්නම් අපි එක අපරාධයක් කෝෂ කීපයක් වෙන එක. යමද නැත්නම් කෝෂ වෙන එක.
එනිසා සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරයක් පරිපථයක ප්‍රායෝගිකව ගත්තහම තනි කෝෂයකින් තනි විභවන්තරයකින් නැඹුරු කරනවා නැඹුරු කරන ආකාර කීපයක් තියෙනවා අපි සරල උදාහරණ කීපයක් ගමු අපේ මට්ටමෙන් දින අපේ මට්ටමෙන් දින සරල උදාහරණ කීපයක් ගමු ඒහා සමාන පරිපථ විසඳින් කීපයක් කරන්න ඕනේ අපි ඒ ටිකත් කරලා බලමු මේක අමාරුද කියලා හොඳයි එහෙනම් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට අපි දන්නවා අනිවාර්යෙන් BE සංධිය පෙර නැඹුරු වෙලා BC සංධිය පසු නැඹුරු වෙන්න ඕන එතකොට අපි සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයක් ගත්තාම මේ ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ BE සංධිය විතර ගමු වර්ධකයක් විදිහට තමයි නැඹුරන් හරි වර්ධක පරිපථයක් තමයි මම අඳින්න යන්නේ ප්‍රායෝගික වර්ධක පරිපථයක් එතන මෙන්න මේ මේ B මේක E මෙතන C සාමාන්‍යයෙන් දරුවනේ පොදු විමෝචක විඤ්ඤාසයේදී මේ E අග්‍රයේ බහුගත කරනවා E අග්‍රයේ බහුගත කරනවා ඊළඟට අපිට අවශ්‍ය නම් මෙතෙන්ද ප්‍රතිරෝධයක් දාගන්න පුළුවන් ප්‍රතිරෝධයක් දාගන්න පුළුවන් අවශ්‍ය නම් මේ ප්‍රතිරෝධය සමාන්තර ගතව ඩයරෙක්ටරයක් දාගන්න පුළුවන් හරි ඩයරෙක්ටරයක් දාගන්න පුළුවන් මේ අත්‍යවශ්‍ය නැහැ මේ ටික අයින් කරමුකෝ මේ ටික අයින් කරලා ඉඳගෙන මේ මේක ඊට පස්සේ මෙන්න මේ C අපි C ට තමයි ධන විභවය ලබා දෙන්නේ අපි නිය ලබා දෙන සැපියුම් විභවයට අපි කියනවා ධන VCC මෙතන ලබා දෙන විභවය ධන VCC අගයක් ලබා දෙනවා මෙතන භූගතයි මේක හරියට දරුවනේ මෙන්න මේ කෝෂයක් දෙනවා වගේ හරිද මේ ඍණාග්‍රය භූගත කරලා මෙතනින් ධන නැත්නම් විභවය විද්‍යුත් කාම්බලයේ VCC වෙත කෝෂයක් දානවා මේ කෝෂයේ ධනාග්‍රය මෙතන සම්බන්ධයි ඍණාග්‍රය මෙතන සම්බන්ධයි එතකොට මම මේ කොටස අයින් කරනවා මොකද අපිට පරිපථ ගොඩක් හම්බෙන්නේ මෙන්න මේ විදිහට හරිද හරි එතකොට අපි අවුට්පුට් එක ගන්න කොහෙන්ද මෙතනින් තමයි අවුට්පුට් එක ගන්න මේ අවුට්පුට් එක ගන්නකොට අපි මෙතනින් සාමාන්‍යයෙන් ඩයරෙක්ටරයක් දාන දරුවනේ මේ ඩයරෙක්ටරේ කියන ඈඳුම් ඩයරෙක්ටරයක් කියලා කප්ලින් කැපැසිටර් එකක් කප්ලින් කැපැසිටර් එකක් ඒක හේතුව මම පස්සේ කියලා දෙන්නම් මොකටද මේක දාන්නේ කියන්නේ හරි ඊට පස්සේ මෙතනින් අපි මෙන්න මේ ප්‍රතිරෝධයක් දාමු RC අමයක් දානවා මේක තමයි අපේ B අග්‍රේ නේද B අග්‍රේට තමයි අපි ඉන්පුට් එක දෙන්නේ මේ ඉන්පුට් එක දෙනකොට අපි දන්නවා දැන් BC අග්‍රය පෙර නැඹුරු කරන්න ඕනේ BC අග්‍රය පසු නැඹුරු කරන්න ඕනේ එහෙනම් BC අග්‍රය පසු නැඹුරු කරන්න නම් C දැන් E කොම බුගදයිනේ එහෙනම් E වඩා වැඩි විභවයක් B ට දෙන්න ඕනේ 0.4 වඩා පාසන වශයෙන් 0.7ක් වෙච්ච විභවය එතකොට මෙතන සාමාන්‍යයෙන් දන්නේ VCC සාමාන්‍ය වෝල්ට් 12.5 අතර විචල වෙනවා VCC දාන දෙන්නේ සාමාන්‍යයෙන් වෝල්ට් 5 12 අතර ආගය. එතකොට මේ ලැබෙන VCC වලින් අඩු කරලා විභවය මෙතෙන්ද ලැබෙන සලස්සන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ට RB අපි දානවා. ප්‍රතිරෝධයක් දාන දරම ප්‍රතිරෝධයෙන් විභාගයක් තියාගෙන දැන් කොටසක් තමයි B අග්‍රයට ලැබෙන VBE විදිහට. හරිද? හරි. එතකොට මෙතෙන් තමයි අපි දර අවුට්පුට් එක ගන්නෙ. අවුට් එක. මේකෙන් තමයි අපි ඉන්පුට් එක දෙන්නේ. ඉන්පුට් එක දෙදී දරුනේ. අපි ඩයරෙක්ටරියක් හරහා තමයි මෙතනක් දෙන්නේ. මේකටත් කියන්නේ කප්ලින් කැපැසිටර් එකක් තමයි මේක. හරි මේක අපි C1 කියමු. මෙතන C2 කියමු. හරි. ඔය විදිහට මෙතනින් තමයි අපි ඉන්පුට් එක ලබා දෙන්නේ. ඉන්පුට්. මෙතන අවුට්පුට් එක ගන්න. හරි. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපිට මේ නබු කරන්න පුළුවන්. මෙතනින් මේ RC සහ RB වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට මේ BE සහ BC සන්ධි නැඹුරු කරගන්න පුළුවන්. මේ පාවිච්චි කරන කෙනා අවශ්‍යතාව ගන්නවා මට නම් මට ඕන විදිහට මම මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී කලාපේ සංතුප්ත කලාපේ එහෙම නැත්නම් අක්‍රීය කලාපේ තියා ගන්න පුළුවන් මේ B සහ C කියන RB සහ RC කියන ප්‍රතිරෝධ දෙක වෙනස් කරලා හොඳයි ඔන්නෝග තමයි දල හැඩය අපේ වර්ධක පරිපථය මේක ප්‍රායෝගික වර්ධක පරිපථයක් RB සහ RC හරිය විදිහට තෝරගෙන අපිට පුංචි වර්ධක පරිපථයක් හදාගන්න පුළුවන්. හරි. මේක දරුවනේ හරියට දැන් මේක කෙනෙක්ට තේරෙන්නේ නැත්නම් මේ දින්නේ අපි වර්ධකය. දැන් ගන්න ඈම්ප් එකක් වදනවනේ ඈම්ප් එක. මේ තියෙන්නේ ඈම්ප් එකක්. හරි. ඈම්ප් එක කියන්නේ වර්ධකයක්. හරිද? හරි. ඒකල මෙතනින් වර්ධකයක් ගත්තම වදනනේ මේකට මයික් එකක් ගන්නවා. මේ දින්නේ මයික් එක. හරි. ඊට පස්සේ මේක අවුට්පුට් එක ගන්න කොහෙන්ද? අවුට්පුට් එක ගන්න මොකේදද? ස්පීකර් එකේ. මේ දින අපි ස්පීකර් ඊට පස්සේ මේ දරුවනේ තව තියෙන්න ඕනේ මේකට සැප් අපි කරන්ට් එකට ගහන්න වෙයි මේ ඇම්ප් එක නැත් වැඩ කරන්නේ කරන්ට් එකට ගහන්න ඕනේ මෙතනමයි කරන්ට් එකට ගහන විදුලි පේන එතකොට මෙන්න මේකයි මේ දෙකයි සමානයි දරුවෝ බලන්න මේ තමයි අපේ වර්ධක පරිපථය මේ තමයි වර්ධකය මෙන්න මේ කොටස
මෙන්න මේ කොටස තියෙන්නේ කොහෙද මේ කොටස තියෙන්නේ මෙන්න මේක ඇතුලේ තමයි වර්ධකය අපේ මයික් එක විදිහට කරන්නේ කවුද දැන් මයික් එක ගහන්නේ කොතනද මයික් එක ගහන්නේ මෙන්න මේ කොට අග්‍ර දෙක මේ මයික් එක වැර දෙක ගහන්නේ මෙන්න මේ ඉන්පුට් එක තියෙන මෙන්න මේ ඊටයි බීටයි මෙන්න මේ අග්‍ර දෙකට නැත්නම් මෙන්න මේ වැර දෙකට තමයි මයික් එක සම්බන්ධ කරන්නේ බෆල් එක සම්බන්ධ කරන්නේ වාටද බෆල් එක සම්බන්ධ කරන්නේ මෙන්න ස්පීකරේ මෙන්න මෙතන දෙන්නේ ස්පීකරේ නැත්නම් බෆල් දෙක මෙන්න මේ අග්‍ර දෙක සම්බන්ධ කරන්න ඕනේ ඊට පස්සේ අපි කරන්ට් එකට ගහන්න මොකද්ද අපි මෙතන මෙන්න මේ අග්‍රයයි මෙන්න මේ ඍණ අග්‍රය එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකයි අපි මේක සම්බන්ධ කරනවා උදාහරණයක් කෝෂයකට හරි දැන් විභවයක් තියෙනවා මේක අපි සම්මි විභවයක් තියෙන විලි කෝෂය මෙන්න මේක සම්බන්ධ කරනවා හරි එතකොට මෙන්න මේකෙන් අපිට වර්ධකය කරලා ගන්න පුළුවන් අපි සපින මයික්කින් කෙනෙක් වර්ධනය කරලා ගන්න පුළුවන් වගේ ඉතින් මයික්කින් දෙන විද්‍යුත් සංඥාව අපි දෙන අවපාද විද්‍යුත් සංඥාව මෙතනින් වර්ධනය කරලා අපිට ගන්න පුළුවන් හරිද හරි ඕක තමයි ඊට පස්සේ පළවෙනි වර්ධක පරිපථය එතන මේ පොදු විමෝචක වින්‍යාසයේ පවතින වර්ධකයක් ගත්තම දරුවනේ මෙන්න මේ වර්ධකයේ තියෙන විශේෂත්වයක් තමයි එකක් පළවෙනි විශේෂත්වය දෙකක් එකක් මෙන්න මේකේ අපිට ප්‍රතිදානය ලැබෙන්නේ අංශ 180ක කලාව වෙනසකුත් එක්ක ඒ කියන්නේ අපි ඉන්පුට් එකක් දුන්නොත් මේ විදිහට අපිට අවුට්පුට් එක ලැබෙනවා මේ ඉන්පුට් එක අවුට්පුට් එක ලැබෙන්නේ කොහොමද මේක වර්ධනය වෙනවා හැබැයි අංශ 180ක කලාව වෙනසකුත් එක්ක මේකනම් අපි දෙන පළවෙනි චක්‍රේ මෙන්න මේක කුඩි අඩි කුරුල්ල තමයි එන්නේ මොකද අංශ 180ක කලාව වෙනසක් එක්ක අවුට්පුට් එක ලැබෙන විදිහට තේරෙනවද ඒක ඔව් මේක පොදු විමෝචක වින්‍යාසයේදී විතරයි පොදු සංග්‍රහක හෝ පොදු පාදුන ගත්තොත් පොදු ඒ වින්‍යාසවලදී මේ විදිහට අංශ 180ක කලාව වෙනසක් ලැබෙන්නේ නැහැ හරිද හරි නමුත් මෙන්න මේ පොදු විමෝචක වින්‍යාසයේදී අපිට මේ විදිහට මේ සැපියුම් වේ වෙන සරල ධාරාවක. මෙන්න ඉන්පුට් එක අපි දෙන්නේ ප්‍රත්‍යවර්ත විද්‍යුත් සංඥාවක්. එතකොට මේ සරල ධාරාව බැරි වෙලා හරි මෙන්න මේක දිගේ ගියොත් අපේ මේ ප්‍රභවයට අපේ ඉන්පුට් එක ලබා දෙන ප්‍රභවයට හානි වෙන්න පුළුවන්. හානි වෙන්න පුළුවන් මොකද්ද? අපි ලබා දෙන සැපියුම් විභවයෙන් යන ධාරාවෙන් කොටසක් බැරි වෙලා හරි මේක හරහා අපේ ප්‍රභවයට ගියොත් අපේ ඉන්පුට් එක ලබා දෙන ප්‍රභවයට ගියොත් නේ මයික් එකට ආවොත් මයික් එකට හානි වෙන්න පුළුවන්. අපේ ප්‍රධාන ප්‍රබලයේ මේ ප්‍රධාන ප්‍රබලයේ හානි වෙන්න පුළුවන් මේ සැපියුම් විභවයේ ඒක වළක්වන්න තමයි මේ කප්ලින් කැපැසිටර්ස් දාලා තින් කොහොමද වැරගෙන්නේ කැපැසිටර් එකක් ගත්තාම අපි දන්නවා කැපැසිටර් එකක් කරා යන්න පුළුවන් ප්‍රත්‍යවර්ත ධාරාවලට විතරයි සරල ධාරාවකට දාරිත්‍රයක් කරා යන්න බෑ එතකොට මෙතින් එන සරල ධාරාවක් මේ දාරිත්‍රයක් කරා යන්නේ නැහැ නමුත් අපි සැපේන විද්‍යුත් සංඥාව දාරිත්‍රයක් කරා යනවා මෙල්ල B වෙත යනවා නමුත් අපි සැපේන සැපියුම් විභවයේ සරල ධාරාව මේ කරා ගිහිල්ලා මෙන්න මේ ප්‍රබලයට හානි වෙන එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක තමයි C2 වලදී අපි බලාපොරොත්තු වෙන්නේ C2 දා ඇඳුම් ධාරිත්‍රකින් උත් වෙන්නේ අපි අවුට්පුට් එක ලබා ගන්න ප්‍රතිදාන ප්‍රබලය. මොකක් හරි ස්පීකරේ හරි මොකක් හරි අපි අවුට්පුට් එක ලබා ගන්න එකට මෙන්න මේ අපි සැපේන සැපියුම් විභවයේ තියෙන සරල ධාරාවෙන් සරල විභවයේ යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න මේ ධාරිත්‍ර කරා බෙදන සරල ධාරා යන්නේ නැහැ යන්නේ මේ විද්‍යුත් සංඥාව වර්ධනය වෙලා එන මෙන්න මේ විද්‍යුත් සංඥා විතරයි ඒකෝට මේ ධාරිත්‍ර කරා මේ සරල ධාරාවට යන්න දෙන්නේ නැහැ යන්නේ මේ අපිට එන IB නැත්නම් අපිට ලබා දෙන ඉන්පුට් එක ලබා දෙන සංඥාව වර්ධනය වෙලා එන ප්‍රත්‍යවර්ත සංඥා විතරයි ඒකෝට අවුට්පුට් එක විදිහට අපිට අවුට්පුට් එක ලබා ගන්න ප්‍රබලයට හානියකින් තොරව සහ අවුට්පුට් එක විකෘතියකින් තොරව අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන් හරි ඔක තමයි මේ ඇඳුම් ධාරිත්‍රක වල භාවිතය විශේෂත්වය පාවිච්චි කරන්නේ ඒකයි ධාරිත්‍ර දෙයක් ගන්න එක. හරි ඊළඟ අපි බලමු කොහොමද මේ වගේ පරිපථයක පරිපථ විසඳීම් කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාලට එන්නේ මෙන්න මේ පරිපථය ගන්න IB IC වගේ ධාරා හොයන්න. VC විභවන්තරය හොයන්න. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේකත් එක්ක හම්බෙන්නේ ඔයාලට VC විභවන්තරය හොයන්න VB විභවන්තරය මෙච්චරයි කියලා අපිට දෙනවා. ඒක IC IB හොයන්න VCC දෙනවා. ඔය වගේ කතන්දර ටිකක් තමයි එන්නේ ගොඩක් වෙලාවට කරන්නේ. ඇස බාර රේඛාව හොයන්නේනවා බාර රේඛාවේ සමීකරණය හොයන්න ඒ වගේ ඒවා ටිකක් තමයි අපිට හම්බෙන්නේ අපි ඉතින් එකට යන්න කොහොමද මේක විසඳන්නේ
මේ පරිවර්ත විසඳීම සිදු කරන්නේ නැත්නම් ධාරාව හැන්නේ කොහොමද කියන එක කල්පනා කරමු. හරිද? මේකෙදි ධාරාව විසඳන දරුවනේ තියෙන එකම ක්‍රමයයි මොකද්ද? කර්චොෆ් නියම දාන එක. හරි කර්චොෆ් නියම දාන එක මේක කර්චොෆ් නියම දාන බලනවා කර්චොෆ් නියමේ කර්චොෆ් දෙන නියමය දාන්න අපිට ඕනේ චක්‍රය. ඒක චක්‍රය තෝරගන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන VCC විබන්ධයක් දෙනවානේ. එතන මෙතන අපි ගත්තොත් අපි මේ පරිපත විසඳීම් කරනකොට ධාරිත්‍රක මොනවා තිබ්බත් ඒවා නැහැ කියලා හිතා ගන්න. ඒවා නැහැ කියලා හිතාගෙන පරිපතේ සෝල්ව් කරා. මොකද්ද? මේ ට්‍රාන්සිස්ටර් සහ සම්බන්ධ ගානකදී ධාරිත්‍රක සම්බන්ධලා තිබ්බොත් ධාරිත්‍රක නැහැ කියලා හිතලා ඔයා කර්චොෆ් නියම දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතන්න දැන් අපි ඉස්සරහ ධාරාඩිය ලඟ කරගමු. එහෙනම් මෙන්න මේ කියනවා බලන්න මේක IC කියමු. IC IC ධාරාව මේක කියනවා IB IB ඊට පස්සේ මෙතන යනවා IC අන් ධාරිත්‍රක නැහැ කියලා හිතලා තියෙන නිසා මේ වගේ මුකුත් යන්නේ නැහැ. මේකෙ මුකුත් යන්නේ නැත්නම් IC ඊට පස්සේ IE මෙතන IE එළියට යන්නේ IC ඇතුළට IB මේක දිශා දිශා වෙනවා වගේ තමයි තියෙන්නේ. හරි. එතන මට මෙතන V මෙතන මේ විභාග කරලා කියනවා VB විභාගන්තරය. VB විභාගන්තරේ VB සාමාන්‍ය VB කොච්චරද 0.7ක් වගේ තමයි වෙන්නේ සිලිකන් වල. මෙන්න මේ විභාගන්තර අපි කියනවා VCE විභාගන්තර. සාමාන්‍යයෙන් VCE විභාගන්තරේ ඔයාලට හොයන්න දෙනවා එහෙම නැත්නම් VCE විභාගන්තරේ ගානේදී දත්තයක් විදිහට දෙනවා. හරි. දැන් VCE විභාගන්තර දීලා තියෙනවා. VB විභාගන්තරය දීලා තියෙනවා. ඒකත් එක්ක ඔයාලට පුළුවන් VCC කියන්නේ සැපියුම් විභවය මෙන්න මේ චක්‍රයක් තෝරගන්න. මෙන්න මේ එක චක්‍රයක් ඔයාලගේ මෙන්න මේ පාත් එක. හරි. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් එක වක්‍රයක් චක්‍රයක්. ඒක මොකද මෙතන ග්‍රවුන්ඩ් එකනේ. මේක සම්බන්ධ කරොත් මේ තියෙන දරුවනේ මෙන්න මේ වගේ එකක්නේ. කෝෂයක් නෙවෙයි තියෙන්නේ. ඒතර මෙන්න මේක එක චක්‍රයක්. මේකට ඔයා දාන්න. කොහොමද? ඔය අනිත් චක්‍රය වෙන්නේ මෙතනින් පටන් අරගෙන මෙන්න මේ චක්‍රෙම මෙන්න මේ පාත් එකේ දුවර මෙතෙන් ආවගෙන. මෙන්න මේක වගේ තව චක්‍රයක්. මේක තව චක්‍රයක්. හොඳයි. අපි දැන් හරි කර්චොෆ් දාමු. කර්චොෆ් දාමු. මෙතනදී ඔයාගේ මේ තියෙන කෝෂයක් VCC කියලා හිතන්න VCC. ඒතර ධන VCC එනවා සිග්මා E සමානයි සිග්මා E නේ. සිග්මා E සමානයි සිග්මා E. එහෙම නැත්නම් මේ සැපියුම් විභවය මෙතනදී විභව අන්තර වල සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන වාරිනවා VCC සමානයි ICRC. මේ විභවය ICRC ධන VCE. VCE මෙතන ඉබවස්ම VCE මෙතන ඉබවස්ම ICRC එතන ඒ දෙන්න මෙතන IE ප්‍රතිරෝධම හම්බෙන්නේ නැහැ ඒ නිසා IE එකකුත් වෙන්නේ නැහැ VCC සමානයි ICRC දන VCE මෙයාගේ එන මෙන්න මේ චක්‍රයට දැම්මොත් මේ අනිත් පාත් එක මෙතනත් ඉබෝයේ පටන් ගන්න VCC වලින් මේ චක්‍රයමනේ මේ චක්‍රය එකපාරක් මෙතනින් ඉවරයි අනිත් පාර මෙතනින් ඇවිල්ලා මේක දිගේ ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේක දිගේ ඇවිල්ලා කොහොමද? එතකොට මේ එකපාරක් ඒ පාත්‍රය දැම්මොත් අපිට හම්බෙන්නේ VCC සමානයි මෙතන ඉවවස්ම IBRB මෙතනත් ඉවවස්මක් තියෙන කොච්චරද VB VB ඔක අංක දෙක. හරිම ලේසි. මොන ට්‍රාන්සිස්ටර් ගානාවක් ඔන්න ඔය ටිකම කරන්න තියෙන දරුවනේ හරියට මෙන්න මේ පාරවල් දින පාත් දෙකට සමීකරණ දෙකක් ලියගන්න විතරයි. හරිද? වර්ධ මෙන්න මේ පාත් එකට මේකට දන්න සමීකරණයක් මේකට තව එකක් දැම්ම අපි පරිපත විසඳින්න කරද්දී වල තවත් තේරෙයි මම මේ ගැටේ වල පේන්නේ නැති හරිම ලේසි මෙතනින් VCC සැපුම VCC සමානයි මෙතනින් තියෙන ඉවවස්ම මෙතනින් තියෙන ඉවවස්මයි එතන බුගද I වලට ප්‍රතිරෝධයක් මුකුත් නැහැ නිසා ඉවවස්මක් නැහැ ICRC දෙන VCE හරි VCC දෙනි චක්‍ර දැම්මොත් VCC සමානයි IBRB දැන් VBE IE එක්ක මුකුත් සම්බන්ධ නැහැ ඒකට ඉතින් ඉවරයි හිතාරමිතින් මෙතන ප්‍රතිරෝධයක් තිබ්බා කියලා. ආරි. ප්‍රතිරෝධයක් තිබ්බා. කොහොමද එන්නේ එතකොට? මෙතන තව එන්න ඕනේ දරුවනේ ICRC ධන VCE VCE ධන මෙතන තව පාත් ඉවර නැහැ. මේ වෙනවා IE හම්බෙනවා. IERD. IERD. හරි. මෙතන ගත්තොත් මෙතන දිනනවා VB IBRB කොහොමද වෙනවා? ඊට පස්සේ VBE ධන මේ පාත් එකේනොට තව එකක් ඉතුරුයි IE එනවා IER. IE R ඔන්නෙදි තමයි IER නේ. හරි. හරි මොලේස්. හරි. මොලේස් දැන් අපි මෙතන IR ගත්තේ නැහැ. ඒ නිසා IE විතරක් ගමු. එතකොට මෙතනදී IER ඉන්නේ නැහැ දෙකටම. හරි. ඔන්න සමීකරණ දෙක. මේ සමීකරණ දෙක විසඳලා තව සමීකරණ ගන්න පුළුවන්. ඔයාලා දන්නවා
IC සමානයි IB දන sorry IE සමානයි IB දන IC මේ අංක එක. තව පොදු විමුච විඤ්ඤාස ක්‍රියාකාරී කලාපයේ දිනවනවා IC ආසන වශයෙන් IC ට සමානයි. ඊළඟට IB සමානයි නැත්නම් ගත්තොත් BD සමානයි IC බෙදීම IB මෙන්න මේ සමීකරණ ටික තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ ටික පාවිච්චි කරලා ඔයාලට ඕන ගාන ට්‍රාන්සිස්ටර්ල ගන්න පුළුවන්. මුල් ගැට කඩපාඩම් කරන්න බදරෝනේ මේ දෙක නම් ඒක සමී මේ පරිපදින් පරිපදේ වෙනස් වෙනවා. මොකද මෙන්න මේ ටික නම් පාවිච්චි කරනවා හැබැයි වැදගත්මක මේක වළංගු වෙන්නේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී කලාපයේ තිබ්බොත් විතරයි. සම්පූර්ණ කලාපයේ හෝ වක්‍රී කලාපයේ දිනන නම් බීට සමානයි IC බෙදීමයි බී වෙන්නේ නැහැ ඒක වෙනස් වෙනවා. හරිද? ක්‍රියාකාරී කලාපයේ දිනන නම් වලට බීට සමානයි IC බෙදීමයි බී කියලා කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලට කර්චෆ් දාලා ඉවරලා මෙන්න සමීකරණ ගන්න පුළුවන්. මේක දින පාරවල් වලට කර්චෆ් දාලා මේක සමීකරණ අරගෙන සනන්න දින. හරිම ලේසි. මාඩල් ලේසි. මොකද කරන්න දෙන්නේ මෙන්න මේ පාරවල් කර්චෆ් දාන්න. මේ වලට කර්චෆ් දාන්න. හොඳයි අපි ඔකත් එක්ක කොහොමද වර්ධක ක්‍රියාවලිය ගැන කතා කරන්න යන්නේ. ඊකට කලින් මේ බාර රේඛාව ගැන එකක් තියෙනවා. බාර රේඛාව ගැන කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. බාර රේඛාව කියලා කියන්නේ අපි මේ දේ ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍රය ගත්තොත් ප්‍රතිදාන ලාක්ෂණිකේ VCE ඉදිරියේ IC ප්‍රස්තරගත කරොත් මේ වගේ ලාක්ෂණිකයක් ලැබෙනවා. හොඳයි. මෙන්න මේ ලාක්ෂණිකේ අපි බාර රේඛාව කියලා කියන්නේ ලාක්ෂණික වක්‍රයේ IC බිඳුවක් වෙනකොට VCE යගේ IC බිඳුවක් වෙනකොට VCE යගේ කියන්නේ මේ වගේ දෙනක්. හරි. ඊට පස්සේ VCE බිඳුවක් වෙනකොට IC යගේ මේ වගේ දෙනක්. මෙන්න මේ ලක්ෂණ දෙක යාකරන රේඛාවට සර රේඛාවට අපි කියනවා බාර රේඛාව කියලා. මොකක්ද? VCE බිඳුවක් වෙනකොට IC යගේත් හරි මෙවැනි බිඳුව VCE කම බිඳුව මෙතන තියෙන්නේ බිඳුව කම IC හරි බිඳුව IC VC IC බිඳුවක් වෙද්දි VC යගේයි VC බිඳුවක් වෙද්දි IC යගේයි යා කරන රේඛාව. හරි අපි දැන් මේක බලුවොත් මෙන්න මේ සමීකරණය හිතුවොත් මේකට අනුව VC බිඳුවක් වෙනකොට VC බිඳුව කියන්නේ මෙතන VC බිඳුවක් වෙනකොට IC කියලා කියන්නේ VC බිඳුවක් කියනකොට මෙන්න මෙතන VC බිඳුවක් කියන්නේ මෙන්න බිඳුවයි. ඒතර IC කියලා කියන්නේ VCC බෙදීම RC. VCC සමාන බිඳුවක් වුණොත් IC කියලා කියන්නේ VCC බෙදීම RC නේද? මෙතන සැපිය වෙනවා මෙතන සංග්‍රහකින් ප්‍රතිරෝධේ. දැන් මෙතනදී මේක වෙනවා VCC බෙදීම VCC බෙදීම RC. මෙතන මෙතන ගත්තොත් මෙතනදී ඉන්නේ IC බිඳුවක් වෙද්දි VC. මෙතන IC බිඳුවක් වුණොත් IC බිඳුවක් වුණොත් VC කියලා කියන්නේ VCC. ඒතර මේක VCC වෙයි. VCC කියන්නේ සැපියුම් විභවය. මෙතන ලැබෙන පුළුවන් උපරිම විභවය ඇත්තරු. මේ සංග්‍රහය ලැබෙන පුළුවන් උපරිම විභවය නම් මේ තියෙන්නේ. IC බිඳුවක් වෙනකොට. IC බිඳුවක් වෙද්දි VCC. VCE සමානයි VCC වෙනවා. ඒ VCC ඒ වගේ මෙතනදී VCC දෙදීම RC වෙනවා IC. ඒ මොකද්ද? VCE බිඳුවක් වෙනකොට IC. ඒතර මෙන්න මේ රේඛාව තමයි අපි බාර රේඛාව කියලා කියන්නේ. එතකොට දරුවනේ අපි ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට නැඹුරුම මේ VCC සහ RC තෝරගන්නේ VCC වල තියෙන විදිහට මේ බාර රේඛාව වෙනස් වෙන්නේ තෝරගන්න VCC සහ RC මත. තෝරගන්න VCC ත් එක්ක මේ ලක්ෂ වෙනස් වෙනවා. තෝරගන්න RC ත් එක්ක මේ සහ VCC එක්ක මේ ලක්ෂ වෙනස් වෙනවා. එතකොට මේ බාර රේඛාව වෙනස් වෙන්නේ තෝරගන්න VCC සහ RC මත. එතකොට අපි වර්ධක ක්‍රියාවලියේදී මෙන්න මේ VCC සහ RC තෝරගන්නේ බාර රේඛාවේ වැඩි කොටසක් ක්‍රියාකාරී කලාපයේ පවතින විදිහට. හරි. එතන මේකෙදී මෙන්න මේ කොටස ක්‍රියාකාරී කලාපයේ තියෙනවා. එතන මේකෙදී වැඩි කොටසක් ක්‍රියාකාරී කලාපයේ වෙන විදිහට අපි මේ බාර රේඛාව තෝරගන්න ඕනේ. නැත්තම් RCC සහ VCC තෝරගන්න ඕනේ. එතකොට මේ බාර රේඛාව කියලා කියන දරුවනේ හොඳින් බලවත් ඔයාලට පේනවා ඇති. VCE x අක්ෂයේ IC කියන්නේ y අක්ෂය මේ අක්ෂ දෙක අතර ඇඳපු ප්‍රස්ථාරයක්. එතකොට අපි මෙන්න මේක ඇත්තටම අනුක්‍රමණීය ඍණ වෙච්ච සරල රේඛාවක් ලැබිලා තියෙන්නේ නේ. එතකොට මේ ප්‍රස්ථාරයේ සමීකරණය y සමාන ඍණ mx + c ආකාරය. එතකොට මේ VCE සහ IC කියන දෙන්න ගැන හිතුවොත් අපිට මෙන්න මේ සමීකරණේ බලන්න
VCC සමානයි ICRC එතන VCE අපි අඳින්න ඕනේ IC සමාය y අක්ෂරයයිලා තියෙන්නේ R VCC තමයි x අක්ෂරයයිලා තියෙන්නේ. ඒතකොට ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ IC y අක්ෂරයෙන් විදිහට. ඒතකොට මම y තනි කරනවා. y තනි කරොත් මට ලැබෙනවා IC සමානයි ඍණ VCC බෙදීම RC ධන VCC බෙදීම RC. මේක තමයි බාර රේඛාවේ සමීකරණය කියලා කියන දරුවනේ. බලන්න මේක y අක්ෂය අපේ මේ තියෙන ඇත්තරම අරගෙන පුළුවන් මෙතන ඍණ එකට RC වතාවක් VCE කියලා. මේක තමයි මේ තියෙන මනුක්‍රමණය M ඍණ X VCC කියන C ධන C අනුක්‍රමණය ධන අන්තඛණ්ඩයක් අන්තඛණ්ඩයේ VCC බෙදීම RC හරි නේද? අන්තඛණ්ඩයේ VCC බෙදීම RC. ඒතර මේක y සමාන ඍණ MX ධන C ආකාරයේ ප්‍රස්ථාරයක්. මේක ධන C. ඒතර මේකේ ප්‍රස්ථාරයේ සමීකරණය දරුවනේ IC සමානයි කියලා ඉන්නේ. IC කියන්නේ y අක්ෂය VCC කියන්නේ x අක්ෂය. මේක හරිම ලේසි. ඔයාලට ප්‍රශ්නෙකදී ඇහුවොත් බාහිර රේඛාවේ සමීකරණය හොයන්න කියලා. බාහිර රේඛාව කියලා කියන්නේ හොඳින් තේරුම් ගන්න මෙන්න මේ IC සහ VCE ප්‍රස්ථාරය. ප්‍රතිදාන ලක්ෂණ කිහිපයක් නැත්නම් x අක්ෂය VCE වෙච්ච, y අක්ෂය IC වෙච්ච මෙන්න මේ ප්‍රස්ථාරය අඳින සරල රේඛාවේ ප්‍රස්ථාරය. එතකොට මෙන්න මේ y කියලා කියන්නේ IC IC සඳහා ප්‍රකාශනයක් තමයි අහන්නේ. තේරෙනවද කියන ගම? ඒ කියන්නේ මෙන්න මේ වාගේ බාහිර රේඛාවට සමීකරණයක් අහනවා කියලා කියන්නේ IC සඳහා සමීකරණයක්. IC සඳහා ප්‍රකාශනයක්. හරි. y සමානයි කියලා අපි කියන්නේ ප්‍රස්ථාරයේ සමීකරණේ. ප්‍රස්ථාරයේ සමීකරණේ y කියලා කියන්නේ IC. ඒතර අපි ඔයාලගෙන අහන්නේ IC සඳහා ප්‍රකාශනයක්. ඒතර IC සඳහා සමීකරණයක් අහනකොට y අක්ෂය IC වෙනකොට x අක්ෂය වෙන්නේ VCE. ඔයාලා ලියන්න ඕනේ IC සමානයි කියලා VCE ඇසුරේ. VCE ඇසුරේ. ඒතර මෙන්න මේක තමයි ඔයාලගෙන් බාහිර රේඛාව කියලා අහන්නේ. හරි බාහිර රේඛාව හරිම ලේසියිතර වැදගත් දේ තමයි වැදගත් පොයින්ට් කීපයක් තියෙන එකක් මතක තියා ගන්න ඕනේ සහ තේරුම් ගන්න ඕනේ මෙන්න මේක ක්‍රියාකාරීකාවේ පාවිච්චි කරනවා නම් බාහිර රේඛාව අපි දොර ගන්න ඕනේ ක්‍රියාකාරීකාවේ වැඩි කොටසක් අයත් වෙන විදිහට එහෙම තමයි අපි VCC සහ RC තෝර ගන්න හරි ඊට පස්සේ මෙන්න මේ බාහිර රේඛාවේ සමීකරණය කියලා අහන්නේ IC සඳහා ප්‍රකාශනයක් එතකොට IC ඇතරම මේක ඇඳලා තියෙන ඔයාලට තේරෙන්නේ නැති මේක VC කියන්නේ x අක්ෂය IC කියන්නේ y අක්ෂය. එතකොට මෙතන y සමානයි ඍණ MX ධන C ආකාරයේ ප්‍රස්ථාරයක් නිවන අනුක්‍රමයේ ඍණ වෙච්ච සරල රේඛාවක් අන්තඛණ්ඩයේ ධන VCC බෙදීම RC. එතකොට ඔයාලගෙන් අහන්නේ මේ බාහිර රේඛාවේ සමීකරණය කියලා IC සඳහා ප්‍රකාශනය. ඒ IC සඳහා ප්‍රකාශනය ලියන්න ඕනේ VCE SV. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේකට පර්ච් ඔෆ් දැම්මා මෙන්න මේ සමීකරණය ගත්තා ඒකෙන් IC තනි කරා. හරි. ඒතර VC ESRෙන් ලියන්න බෑ VC කියේ මෙතන ඉන්නේ. ඒතර VC ESRෙන් ලියන්න නම් ඔයා මෙන්න මේකට මෙන්න මේ ශාකාවට තමයි කර්ච් ඔෆ් දාන්න වෙන්නේ. මේ ශාකාවට කර්ච් ඔෆ් දාලා ඒකේ IC වල හම්බ වෙන නටෝම් IC තනි කරා. ඉතින් ඔයාට ප්‍රකාශනය ලැබෙනවා. හරි. හරි. ඔන්නෝග තමයි නම් බාහිර රේඛාව කියලා. අපි ඊළඟට නිවාත ලක්ෂ්‍ය කියලා එකක් කතා කරනවා. නිවාත ලක්ෂ්‍ය නිවාත ලක්ෂ්‍ය කියලා කියන්නේ මේ නිවාත කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරේට අපි ප්‍රධාන සංඥාවක් සපයන්නේ නැති වෙලාව. නිවාත කියලා කියන්නේ අපි සැපීමක් දෙන්නේ ප්‍රධානයක් ලබා දෙන්නේ නැති අවස්ථාව. ඒක ප්‍රධානයක් ලබා දෙන්නේ නැති අවස්ථාව තමයි අවස්ථාවේ ට්‍රාන්සිස්ටරේ තියෙන ආකාරය තමයි නිවාත ලක්ෂ්‍යයෙන් පෙන්වුම් කරන්නේ. එතකොට එතකොට නිවාත ලක්ෂ්‍ය කියලා කියන්නේ අපි සංඥා ප්‍රධානයක් නැති වෙලාවේ ට්‍රාන්සිස්ටරේ තියෙන ට්‍රාන්සිස්ටර් හරහා ගන්න ධාරාවන් කොහොමද තියෙන්නේ ඒ වෙලාවේ තියෙන IC සහ VCE මොනවාද කියන්නේ ඒක අපි ඒවට කියනවා ඇත්තටම ට්‍රාන්සිස්ටරේ නිවාත අගයන් IC නිවාත අගය VCE නිවාත අගය IB නිවාත අගය කියලා අපි ඒවට කියනවා එතකොට සාමාන්‍ය පොදුවේ ට්‍රාන්සිස්ටරයක් නිවාත ලක්ෂ්‍යය පවත්වා ගන්නකොට අපි මේ බාහිර රේඛාවේ නිවාත ලක්ෂ්‍යය පවත්වා ගන්න සාමාන්‍ය බාහිර රේඛාව මත මෙන්න වගේ තැනක් බාහිර රේඛාව මත නිවාත ලක්ෂ්‍ය පවත්වා ගන්නවා. ඒතර මෙන්න මේ ආයත පවතින VCE යගේ සාමාන්‍යයෙන් දරවන්නේ ආසන්න වශයෙන් නිවාත අගය VCE නිවාත අගය VCE නිවාත අගය VCC බෙදීම දෙකයි. ආසන්න වශයෙන් හැම වෙලේම මොම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට VCC බෙදීම දෙකක් විතර තමයි පවත්වා ගන්නෙ. ගානකදී වාර විශේෂයෙන් මෙන්න මේ නිවාත ලක්ෂ්‍යයේ විභාන්තරේ නැත්නම් නිවාත ලක්ෂ්‍යයේදී VCE යගේ දීලා තිබුණ නැත්නම් වෙන ගාන හදන ක්‍රමයක් ඇත්තෙත් නැත්නම් ඔයාලට පුළුවන් ගන්න මෙන්න මේ නිවාත ලක්ෂ්‍යයේ VCE අගය VCC බෙදීම දෙකයි කියලා. හරිද?
निवात अगे निवाद धारा मेन मेसी अगले मेन मे ई बी धारा दार मेन मे धारा मैक्रम्य निवात धारा ई बी अरे ट्रांसिस्ट्रैक वर्धक मेन मेक मेनमेकान वर्धक प्रतिदान विकृत निवाद अभी प्रधान वस्ता ट्रांसिस्टर मेनमे निवाद लक्ष्य पावत प्रधान मेकांतरे वीसी अगे वीसी धारा इक ईसी धारा ईबी के अंदर ईबी धारा वेन्नो මෙතනපේ IB එක්ක VCE සහ IC VC දෙක IC මෙතන වෙන දාණය එක එක ID අගයන් සඳහායි අපි ගමු මේකේ අසනාගයන් දෙකක් ඉස්සලා බාර් රේඛාවක් තෝර ගන්නවා බාර් රේඛාව මම ගන්නවා මෙන්න මේ විදිහට බාර් රේඛාව මේ විදිහට මම තෝර ගන්නවා නිවාත ලක්ෂ්‍ය මේ VCC දෙකින් දෙකක් වෙන්න බෑ තෝර ගන්න මෙන්න මේවා එකක් නිවාත ලක්ෂ්‍ය දෙකින් මෙතන आसान विचारे प्रत्यवर्त संज्ञावाक्यवाक्यवाक्यगे प्रतिदान 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 बीसी वर्धन सिद्ध प्रतिदान
වෝල්ටේජ් දානස්සනේ මේ විදිහට මේක සමාන IB මයික්‍රෝඇම්පියර් ප්‍රමාණය මේ IC සමාන මිලිඇම්පියර් ප්‍රමාණය. ඒතර මේක අපි මයික්‍රෝඇම්පියර් ප්‍රමාණය වෙනස් කරනකොට අපිට පුළුවන් මේ මිලිඇම්පියර් ප්‍රමාණය වෙනස් කරගන්න. යගෙන මේ VC කියලා කියන දරුවනේ වෝල්ට් ප්‍රමාණය. අපි මෙතන මයික්‍රෝඇම්පියර් ප්‍රමාණය වෙනස් කරනකොට VC විභවාන්තරය වෝල්ට් ප්‍රමාණය වලින් වෙනස් වෙනවා. ගොඩක් වැදගත්. හරි ගොඩක් වැදගත්. ඒක නියමයි බලන්න මෙතන මයික්‍රෝඇම්පියර් ප්‍රමාණය වෙනස් කරනකොට මෙතන මිලිඇම්පියර් ප්‍රමාණය වලින් වෙනස් වෙනවා මෙතන වෝල්ට් ප්‍රමාණය වලින් වෙනස් වෙනවා. හරිම ලස්සන කතන්දරයක් මෙතන තියෙන්නේ. එතකොට මේක තමයි වෙන්නේ. හරි හිතන්න දරුවනේ ඔයා නිවාද ලක්ෂ්‍යය පවත්වා ගන්න මෙන්න මේ වගේ තැනක. නිවාද ලක්ෂ්‍යය මෙන්න මේ වගේ තැනක පවත්වා ගන්න. හරිද? වා නිවාද ලක්ෂ්‍යය. එතකොට ඔයා සංඥාවක් කියවන්නේ මේ විදිහට. සංඥාවක් කියවනවා ඔන්න ඒ විදිහට. මේ සංඥාව විතර ලැබෙනවා යාට. එතනට මේක ප්‍රධාන ප්‍රතිදාන. ප්‍රතිදානය විතරක් මම දින්නවා විභවන්තර දින්නේ නැහැ. 180 කලාවෙසක් එක මේ වගේ එකක් ලැබෙන්න ඕනේ. බලන්න මෙන්න මෙතනදී මේකේ ඊළඟ එක හැදෙන්න මේ වගේයක් එන්නේ. මෙන්න මේ කොටසේදී. මෙන්න මේක සංතෘප්ත කලාවයට පයින්. මෙන්න මේ හරි. හරි. එතකොට වෙන්නේ දරුවනේ සංතෘප්ත කලාවයට පෙන්නට පස්සේ සංතෘප්ත කලාවයට පෙන්නට පස්සේ එතනින් ඕක කැවෙනවා වර්ධනය වෙන්නේ නැහැ. ඇයි ඒ? එතනින් එහාට මේක වර්ධනය කරන්න බෑ. සරලව ගත්තොත් ඔයා හිතන IB මෙන්න මෙහෙම වෙනවා. IB මේක වෙනකොට ඔයා මේක එවන්නේ එක්ක නිවද ලක්ෂ්‍ය ඔයා තුරගත් එකේ වෙනසක් එක්ක නැත්නම් ඔයා IB මෙයාට දරා ගන්න පුළුවන් අපි දන්නවා මේක සංක්‍රම ලක්ෂණය ගත්තොත් මේ වගේනේ. ඒක මේකේ මෙන්න මේ IB කියන උපරිමයක් තියෙනවා. මේ IB ට උපරිමයක් තියෙනවා IB. ඊට වඩා වැඩි ධාරාවක් කරන එක සංතෘප්ත කලාපේ යනවා IC. වැඩි එකක් කියනවා. එතකොට මේ අවුට්පුට් එක මෙන්න මේ වගේ ගන්න ලැබෙන්නේ. හරි. අවුට්පුට් එක දැන් මෙතනින් ආය මේක දුන්නට මෙතනින් එහාට මේක වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය කරන්න බෑ මෙයා. හේතුව මේක සංතෘප්තයි. ඉතින් එහාට සංතෘප්ත වෙනවා. හරි. මොකද මෙතනින් උඩින් දැන් මේ වගේ දැන් අපි තුන් මේක ලබා දෙන සංතෘප්ත ධාරාව කිව්වොත් සංතෘප්ත IC සංතෘප්ත වෙන්නේ මිලිඇම්පියර් 10යිද කියලා. මිලිඇම්පියර් 10 එක ලැබෙන්නේ මයික්‍රෝඇම්පියර් 50යි. මෙතන වෙනවා 20ක් 50යි උපරිම පීක් එකගේ 70යි මෙතන 50යි අයි මයික්‍රෝඇම්පියර් 70යි උපරිම පීක් එකගේ මෙතන 50යි ඒක 50 ඉදී මේක සංතෘප්ත වෙනවා එතකොට ඔයා 50ක් කියද්දි මෙතන සංතෘප්ත ඒත් ඉතුරු කොටස ඒ කියන්නේ 50 ඉඳන් 70ට යනකම් 50 ඉඳන් 70ට යනකම් මෙතන වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ ඒක කැපෙනවා සංතෘප්ත ඒක සංතෘප්ත මෙන්න මෙහෙම වෙන්නේ මෙතන කැපෙනවා හැදෙන්නේ මේ වගේ ඒතර මෙන්න මේ වල හරියන්නේ මේක ඊට පස්සේ යටට ගත්තා යට කරොත් ඒ ටිකම තමයි 50යි සංතෘප්තයි 70ට යනකොට මොකද වෙන්නේ 50 ඉඳන් 70 යනකම් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මෙතෙන් යනකොට මේ ටික මෙන්න මේ ටික සංතෘප්ත වෙනවා. ඉතින් එහාට ආවොත් නැවත වර්ධනයක් කියලා සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ අපේ හැඩය ලබා ගන්න හම්බෙන්නේ මේ නම් ප්‍රතිදාන විදිහට අපිට ලැබෙන්නේ. තේරුණාද ඒක? මොකද්ද වෙන්නේ කියන එක? දන්නවා අපේ නිවාද ලක්ෂ්‍යය පෙන්නට පස්සේ නියතන නිවාද ලක්ෂ්‍යය වැරදිල දෝරගෙන එහෙම නැත්නම් ඔයා IB ට දරා ගන්න හැකිය අගයක් එහෙම නැත්නම් සංතෘප්තියට වඩා වැඩි අගයක් වෙනවා IB වල සංඥාවේ අපි දන්නවා මෙතන සංක්‍රමණ ලක්ෂණයකින් වාඩ පේනවා IB 50 මයික්‍රෝඇම්පියර් වෙනොත් මේක සංතෘප්තයි ඊට වඩා වැඩි ධාරාවක් කිව්වොත් මේක සංතෘප්ත කාවගෙන යනවා එතකොට ඔයා සංඥාවේ වන්නේ 50 දක්වා 50 ඉඳන් 70 දක්වා විස්තර වෙන එක ඔයා සංඥාවේ වෙනවා ප්‍රතිදාන ප්‍රධාන සංඥා මේ වගේ මයික්‍රෝඇම්පියර් 70 දක්වා යන එකක්. හරි. මෙතන තමයි 50 තියෙන්නේ. 70 දක්වා යනවා. මේක ඉන්පුට් එක මයික්‍රෝඇම්පියර්. එතකොට 50ට ආවට පස්සේ ප්‍රතිදානය සංතෘප්තයි. එහෙනම් නැත්නම් ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වෙනවා. IB 50 වෙච්ච එකම ප්‍රතිදානය මොකද වෙන්නේ? සංතෘප්තයි. එතකොට මේකේ එකසසුව කලාවසක් හම්බෙන්න ඕනේ. හැබැයි මේ 50ට අදාළ වෙනකොට මෙතනින් සංතෘප්ත වෙන. ඉතින් එහාට වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහාට වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ සංතෘප්ත. හැඩය මේ වගේ ලැබෙයි. මෙන්න මේ ඔරිජිනල් හැඩය ලැබෙන්නේ නැහැ. මුල් මේ 50 ඉඳන් 70 වෙනකම් වර්ධනය සිද්ධ වෙන්නේ වර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ සංතෘප්තයි. ඊට පස්සේ මේ ගත්තත් අනිත් චක්‍රය ගත්තත් එහෙමමයි. මෙන්න මේ 50 ආවට පස්සේ සංතෘප්ත වෙනවා අපිට මෙන්න මේ ඉතිරි වර්ධනය බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේක ලැබෙන්නේ නැතිකින් කැපෙනවා. මෙන්න මෙතන නියතගයක් ලැබෙන මේ සෙට් එකේ. මෙතනත් එහෙමයි නියතගයක් ලැබෙයි. මෙන්න මේ බීටා 50 මේ තමයි අපේ මේක මිලිඇම්පියර් ප්‍රමාණය අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ විකෘති වෙලා ලැබෙන සංඥාව
සංඥාව විකෘති වෙලා දෙන්නේ ඕකයි අපි හරියට නිවාද ලක්ෂ්‍ය තෝරගන්න ඕනේ ඒ වගේම මෙන්න මේ එවන සංඥාවට අදාළව අපේ මේ ප්‍රතිදාන විචලනය අනිවාර්යයෙන්ම ක්‍රියාකාරී කලාපේ පවත්වා ගන්න ඕනේ එහෙම නැත්නම් වර්ධක ක්‍රියාවලිය වර්ධක ක්‍රියාවලිය මේ සංඥාව අපි වෙන සංඥාවට අදාළව වර්ධක ක්‍රියාවලිය සිද්ධ වෙන රේන්ජ් එක තියාගන්න ඕනේ ක්‍රියාකාරී කලාපේ බැරිලා හරි අක්‍රිය කලාපේට පෙන්නත් ওই ටිකමයි බැරිලා හරි මේක අපේ සංතෘප්ත කලාපේට පෙන්නත් ওই ටිකම සිද්ධ වෙනවා නිසා ගොඩක් වැදගත් මෙන්න මේක හැබැයි මේ විදිහට වුණොත් සංතෘප්ත කලාපේට පෙන්නොත් මේක දැන් ක්‍රියාකාරී කලාපේ මේ මෙන්න මෙතන මෙතනකම් ක්‍රියාකාරී කලාපේනේ බින්ද වෙනවා 50 වෙනකම් ක්‍රියාකාරී කලාපේ 50යි දැන් 70 වෙනවා සංතෘප්ත කලාපේට බලන්න ඒ කියන්නේ මෙතන ඉතින්නේ අපි ගත්තොත් බින්ද වෙනවා 50 ගන්න මෙන්න බින්ද කිව්ව බින්ද 50 වෙනකම් ක්‍රියාකාරී කලාපේ 50යි දැන් 70 වෙනකම් පයින්ව සංතෘප්ත කලාපේ බලමයිද හරි මම හිතන් තේරෙන්නේ නැති මොකක්ද කියන්නේ තේරෙන්නේ නැත්නම් මම ප්‍රශ්නක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න මම ආයෙත් පැහැදිලි කරලා දෙන්නම් तो मैंने मेके तेरुंग गानों ने मैंने भी हमें विस्तार एक लगने वाली नहीं का मैंने मेके मेरे दिल वाला अंश एक ऐसे असुर कलारे सकते का पूर्ण बड़ा गाना बोलूँ मेरी ये ने दाले हैडे मगर दाबे इनपुट टेल बाद में बड़ा आउटपुट टेल सा अबे आउटपुट निबो अंतर है वीसीई बिना से नहीं හරි ඊළඟම මම ගැටළු විසඳුම්වලදී අපි නිතරම හම්බ වෙන පරිපථ කීපයක් අරගෙන ඒවට සමීකරණ ලියන්නේ කොහොමද පරිපථ විසඳුම් කරද්දී අවශ්‍ය වෙන සමීකරණ ලියාගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පෙන්නන්නම් නිතරම ගොඩක් ලේසි ඉක්මනින්ම මේ ටික කතා කරන්න යන්න ඒකට අපිට මේ ට්‍රාන්සිස්ටර් කොටස ඉවර කරලා දාන්න පුළුවන් බයිපෝලර් ජන්ක්ෂන් ට්‍රාන්සිස්ටර් BJT හොඳයි අපි ගමු මෙන්න මේ විදිහට පරිපථ කීපයක් පළවෙනි පරිපථය ගන්නම් මම මේ විදිහට මෙයාගේ RC ප්‍රතිරෝධයක් දාලා තියෙනවා මෙතන තමයි VCC දීලා තියෙන දැන් VCC ඉතින් කප්ලින් කැපැසිටියක් දාලා ඇඳුම් ධාරකයක් දාලා අවුට්පුට් එක ලබා ගන්නවා අපි ඉස්සර ප්‍රතිරෝධයක් නැහැ කියලා හිතමුකෝ මම මේක කලින් හදපු එකමයි මෙතනින් ගන්නවා අපි RB දාලා මේක නම් ප්‍රොග්‍රෑම් කරගන්නවා ඊට පස්සේ ධාරකයක් දාලා IB ලබා ගන්නවා උදිර දිනවා හරි ඔය ළමයි ඒකට ප්‍රයිනික මේක B මේක E මේක C මෙතන විභාගතරේ අපි ගත්තොත් VC මෙතන විභාගතරේ VBE සාමාන්‍ය VBE කියන්නේ 0.7ක් සිලිකන් නා 0.7යි හරි මේකට අපි කොහොමද දාන්නේ because of ඉස්ලාම් කරගන්න ඕනේ දාරිත්‍රිකේ මේ ඉස්ලාම් කරගන්න ඕනේ මේ ට්‍රාන්සිස්ටර් එක දරවන් කරගන්න එක මෙතනින් IC එළියට IE ඇතුළට IBM මේ දරව සම්පූර්ණ වෙන මේක දිගේ IB පිළිවෙල සමීකරණ මොනවද ඉන්නේ? අයි මොනවද ඉන්නේ සමීකරණ? මෙන්න මේ ශාකාවට මම දාන මෙන්න මේ සෙට් එකට මේ සෙට් එකට දැම්මොත් VCC cos of දැම්මොත් VCC සමානයි විභවස්ම ICRC + VCE. එයා අංක 1. ඊට පස්සේ මේ ශාකාවට දාන මේක දිගේ දැම්මොත් මොනවද ඉන්නේ VCC සමානයි IBRB + VBE. එයා අංක 2. ඔය දෙකයි. ඔය අමතරව දාට මේක හම්බෙයි බීට සමානයි IC බෙදීම IB ඊට කලින් හම්බුණා හරි සාමාන්‍ය ගොඩක් වෙලාවට බීටා 100 ආසන්නයක් 100 150 වගේ 80 වගේ අගයන් ගන්න ලැබෙන්නේ ඊට අතර වඩෝ නම් පාවිච්චි කරන්න පුළුවන් IE සමානයි IC දන IB කියන එක ඊට අතර වඩාට IE ආසන්න වශයෙන් IC කියලා පාවිච්චි කරන්න පුළුවන් හේතුව ඇයි IB ගොඩක් උඩයි IC ට වඩා හරිද IC ආසන වශයෙන් සමානයි IE ඊගල පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔකත් එක්ක වඩායින් පරිපථය විසඳන්න පුළුවන්. හරිද? හරි. ඊට අමතරව දැන් හිතන්න මෙතනින් ඔයාලට මේ මෙතනට රෙසි අපි ප්‍රතිරෝධයක් දෙනුත් RE කියලා මේක බල කරලා තියෙනවා. හරි. දැන් මෙතන I කියලා ධාරාවක්. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් දැම්මොත් අපි අර විදිහෙම මෙතනින් මෙන්න මේක මෙහාට පල්ලෙහාට යනවා. ඒකට එනකොට VCC මෙතන USM ICRC මෙතන USM VCE මෙතනත් USMක් තියෙනවා IERE IERE මෙයා තමයි අංක 1 ඊළඟට මෙතනින් වඩ දාන්න පුළුවන් මෙන්න මේ ශාකාවලියේ පල්හැට වෙනවා VCC ඊට පස්සේ IBRB USM VCC සමාන IBRB USM දන VBE මෙතන USMක් තියෙන ඊට පස්සේ මෙතන තියෙනවා අන IERE මෙයා අංක 2 ඊට පස්සේ මේකට වුණනම් ඔයාලට මේකට ලැබෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? IE සමාන ඕල ට්‍රාන්සිස්ටර් වල ලඟුයි IB දන IC. ඊට පස්සේ IE ආසමෂින් සමානයි IC. හේතුව IB ගොඩක් උඩයි IC ළඟට B ට සමානයි. පුදු විමෝචක වින්නාස නිසා IC බෙදීම IB.
හරිද? දරුවනේ මෙන්න මේ මීට සමාන අයිසීබදී මයිටි වෙන්නේ පොදු විමෝචක වින්‍යාසනේ විතරයි. පොදු පාදම වින්‍යාසය, පොදු සංග්‍රහක වින්‍යාසනේ මේක පාවිච්චි කරන්න බෑ. ඊළඟට මේක පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? තව එකක් වැදගත් තැනක් මේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාකාරී කලාපේ විතරයි. අක්‍රීය කලාපේට සංතෘප්ත කලාපේට අයි බීට සමාන අයිසීබදී මයිටි කියලා ලියන්න බෑ. හරිද? මෙන්න මේක හොඳට මතක තියාගන්න බීට සමානයි අයිසීබදී මයිටි පාවිච්චි කරන්න පුළුවන් මොකේදද? ක්‍රියාකාරී කලාපේ පොදු විමෝචක වින්‍යාසයේ විතරයි. ධාරාලාභයේ අයිසීබදී මයිටි වෙන්නේ දැන් හිතන්න මොකද හේතු දරන්නේ දැන් පොදු පාදම වින්‍යාසයක් ගැන හිතන්න පොදු පාදම වින්‍යාසයක් ගැන හිතුවොත් පොදු පාදම වින්‍යාස මේ වගේ එකක් නේ මේ වලට ලැබුණේ. එතකොට මෙතනින් ගත්තොත් මේක CR කියන මෙතනින් IC ඇතුළට මෙතනින් I එළියට මේක තමයි IB ඇතුළට. එතකොට මේකේ ඉන්පුට් එක වෙන්නේ මොකද්ද සහ අවුට්පුට් එක වෙන්නේ BCRP ප්‍රනම්බු කරොත් මේ විදිහට එන්නේ BCRP ප්‍රසනම්බු කරොත් එහෙම බීටඩු ලිබයක් ලැබෙන විදිහට මේ විදිහට හරි මේක RC මේක R දැන් මේකට දරුණි මෙන්න මේකේ ඔයාලා හොඳට බැලුවොත් මේක තමයි අපි අවුට්පුට් එක අවුට්පුට් මේ තමයි ඉන්පුට් හරි මේකේ ඔයාලා නිකමට හිතුවොත් මොකද්ද මේ ධාරාලාභය කියලා ධාරාලාභය කියලා කියන්නේ දරනවා කියන්නේ VI out වෙදිම I in I out වෙන්නේ මේකේ IC මේකේ ඉන්පුට් එක වෙන්නේ මොකද්ද IE IB නෙමෙයි IE මේක තමයි ඉන්පුට් එක හරි එතන මෙතනදී ධාරාලාභය කියන්නේ IC වෙදිම I ඔකට අපි කියන්නේ alpha කියලා alpha කියන්නේ syllabus එකේ නෑ නිසා ඔප්ට වැඩි කියලා කරන්න ඕනේ නෑ IC වෙදිම IE දැනගන්න syllabus එකේ තුනට කමක් නෑ දැනගෙන ඉන්න මොකද්ද කියලා ධාරාලාභය කියන්නේ තියෙනවා alpha නැතුවට ධාරාලාභය කියනවා ධාරාලාභය කියන්නේ I out වෙදිම I in I out කියන්නේ IC I in can we IE එතකොට මෙතන ධාරාලාභය IC වෙදිම IE. එතකොට අපි දන්නවා මෙතන B ට සමාන IC වෙදිම IE. එතකොට මෙතනදී IC වෙදිම IB කියුවම B ට ගොඩක් කුඩා නිසා IC වෙදිම IB කියනට විශාලයක් ලැබෙනවා. IC ගොඩක් විශාලයි B ටට විශාලයක් ලැබෙනවා. නමුත් මෙතනදී alpha සමාන IC වෙදිම IE. IC අපි දන්නවා IC අවශ්‍ය සමානයි IE කියලා. එතකොට මේ දෙන්න සමාන නිසා IC වෙදිම IE කියන අනුපාතය alpha කියන එක නා එකට ආසන්නයි. එහෙම නැත්නම් IC alpha කියන එක ඉතාල විශාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතන ධාරාලාභය ගොඩක් කුඩායි. මෙතන ධාරාලාභය ගොඩක් විශාලයි. ඒ නිසා අපි කිව්වේ මෙතනදී මතක ඇති මම කිව්වා මේ පොදු විමෝචක වින්‍යාසයේදී ධාරාලාභය වගේම වෝල්ට් දරාවක් වැඩි වෙනවා. අනිත් වින්‍යාසවලදී එක්ක ධාරාලාභය එක්ක වෝල්ට් දරාව. මේකදී අතන වෝල්ට් දරාවේ වැඩි. නමුත් ධාරාලාභය කුඩායි. ඒ නිසා ශ්‍රමතලාභයේ සාපේක්ෂව කුඩායි. හරි. ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ බීට පාවිච්චි කරන්න පුළුවන්. බීට සමාන IC බෙදීම IB කියලා ලියන්න පුළුවන්. පොදු විමෝචක වින්‍යාසයේ විතරයි. ඒකත් ක්‍රියාකාරී කලාපෙදී විතරයි. හරිද හරි දැන් හිතන්න මෙතනින් ඩයරෙක්ටරියක් දාලා තිනවා කියලා සාමාන්‍ය දාන ප්‍රායෝගික පරිපථයක් ගත්තොත් සාමාන්‍ය ඩයරෙක්ටරියක් දාලා තිනවා අපි ඒකට කියනවා C3 කිව්වොත් මේ C3ට කියන්නේ නැත්නම් බයිපාස් කැපැසිටියක් කියලා එතකොට මේ ඩයරෙක්ටර දාලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතනින් යන්න දෙන්නේ ප්‍රත්‍යාවට ධාරාව වලට විතරයි සරල ධාරා ගලීමක් සිද්ධ වෙන්නේ සරල ධාරා සම්පූර්ණ යන්නේ මේ RE කියන ප්‍රතිරෝධය හරහා ඒ නිසා මේ ලියපු සමීකරණ සම්පූර්ණයෙන්ම ඒ විදිහට බලංගුයි කිසිම ප්‍රශ්නයක් නෑ හරිද මේ විදිහට සමාන සමීකරණේ මම කිව්වා ට්‍රාන්සිස්ටර් සම්බන්ධ පරිපදේශන දීමකදී ධාරිත්‍රක නැහැ කියලා හිතලා ඔයාලට සරල ධාරාවක් ගණන් කරන්න පුළුවන් ඔයාලට දෙන සරල ධාරාව විතරයි ඒ නිසා සරල ධාරාවක් ගණන් කරද්දී ධාරිත්‍රක නැහැ කියලා හිතලා ඔයාලා සමීකරණ ලියන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි කර්චොෆ් ලියන්න නේද ධාරාව ගණන් කරගෙන පාට කර්චොෆ් ගණන් කරයි හරිද මොකද්ද සිග්මා E සමානයි සිග්මා IR මේ විද්‍යුත් ගාමක බල සමානයි ඉබ පැස්මන්ගේ VJ එක. කොහොමයිදී? ඊළඟ නිතරම හම්බෙන පරිපථයක් තමයි මෙන්න මේ පරිපථය. මේකත් නිතරම ගැටලුවල හම්බෙන පරිපථයක්. මේක තමයි ඇත්තටම ප්‍රසිද්ධ මේ තමයි ගොඩක් ප්‍රායෝගිකව පාවිච්චි කරන පරිපථය. ප්‍රායෝගිකව පාවිච්චි කරන පරිපථයේ VCC ධන VCC මෙතනදී ලබා දෙනවා කැපැසිටර් එකක් අරගෙන අවුට්පුට් එකම මෙතනින් අපි දාමු RD ප්‍රතිරෝධය මේක බුගල කරලා දාමු. පස්සේ මෙතනදී මෙන්න මේක අපි නැඹුරු කරනකොට මෙතන ධාරි ප්‍රතිරෝධ දෙකක් පාවිච්චි කරනවා. ප්‍රතිරෝධ දෙකක් පාවිච්චි කරලා මේක නැඹුරු කරා. මෙතනින් අපි ඉන්පුට් එක ලබා දෙනවා. මේක අපි R1 කියමු, මේක R2 කියමු. මෙතන යන ධාරාව IB, මෙතන යන ධාරාව IC, මෙතන අපි ගත්තොත් RC, මේක RE හරි. මෙතන එළියට ධාරාව IE. කොහොම ධාරා ටික දී? ධාරා ටික ලැබුම් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ මෙතන විභවান্তরে අපි දන්නවා VBE විභවান্তরে VBE එක B එක E අක්‍රේ එක C අක්‍රේ මෙතන විභවান্তরে VCE
හරි දැන් ඔයාලට මේකට අර කලින් ඉදිරිය අපිට සමීකරණ ලැබුණා කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔයාලට මෙතන දැන් පාරවල් කීපයක් තියෙනවා ඔයාලට මෙන්න මේ පාත් එක දාන්න පුළුවන් එක සමීකරණයක් ඊට පස්සේ මෙන්න මේ පාත් එක එක සමීකරණයක් දාන්න පුළුවන් ආයෙ මෙන්න මේ පාත් එක එක සමීකරණයක් දාන්න පුළුවන් හරිද හරි එතකොට දැන් ඔයාලට මේව ඇති එහෙනම් මෙන්න මේ පාත් එක සමීකරණයක් මෙන්න මේ පාත් එක සමීකරණයක් මෙන්න තව සමීකරණ තුනක් ලියුවා හැකියි හරි ඊළඟට මෙන්න මෙතන විශේෂත්වය තමයි ලැබුණේ දැන් මෙතන IB ගියාට මෙතන එන්නේ IB නෙමෙයි මේක I කියලා අයි වලින් එන ධාරාව මෙතන සංධියක්ද මේ සංධියෙන් අපි බෙදෙනවා කොටස් දෙකකට එතකොට අයි වලින් කොටසක් IB මේ විදිහට IB විදිහට යනවා මෙතනින් කොටසක් ඉදිරි කොටස R2 හරහා යන්න ඕනේ නමුත් අපි දන්නවා මේ IB ගත්තාම ගොඩක් කුඩයි ඒ නිසා ඇත්තටම මේ IB කියන එක Iට වඩා ගොඩක් කුඩාවි එතකොට මෙතන එන I කියන ධාරාව ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි IB විදිහට මෙන්න මේ ශාඛාව ඔස්සේ යන්නේ මොකක්ද මෙතන I ධාරාව ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි IB විදිහට මෙන්න මේ ශාඛාව ඔස්සේ යන්නේ එහෙනම් ඉතුරු වෙන සියල්ලම මේ R2 හරහා යනවා. ඒතර මේ අඩු වෙන IB මෙයාට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් දරෝනේ මෙන්න මේ I වෙනසකින් වෙනසක් නැතුව ආසන්න වශයෙන් මෙතන ගලන ධාරාවත් Iම කියලා. ඒතර මේ දෙක හරියට ශ්‍රේණිගත ඉන්න ප්‍රතිරෝධ දෙකක් වගේ. මේ දෙන්න හරහා තියෙන විභවාන්තරය කියන්නේ VCC. මෙතන VCC මෙතන බිඳුවයි නුගත කරලා අන්දීන්. මෙතන බිඳුවයි මෙතන VCC මේ දෙ ප්‍රතිරෝධ දෙක හරහා තියෙන විභවාන්තරය VCC ශ්‍රේණිගතයි. මෙයාට ඕන විභව බිඳුවක් දාන්න පුළුවන්. විභව බිඳුවක් දාන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේකට එක සමීකරණයක් ලියන්න පුළුවන්. මෙන්න මේ සෙට් එකට සමීකරණයක් ලියන්න පුළුවන්. මේ සෙට් එකට සමීකරණයක් ලියන්න පුළුවන්. හරි ලියමු බලන්න. මෙන්න මේ පාත්‍ර එකක් ලියනවා. මෙන්න මේ පාත්‍ර එකක් ලියනවා. ඔයාලට ඕන නම් මෙන්න මේ පාත් එකත් එකක් ලියන්න. ඊළඟට මේකට විභව බිඳුවක් දාන්න පුළුවන් නේද? අපි දන්නවා මෙන්න දැන් R2 හරහා විභවාන්තරය ලියුවොත් මම VR2 කියලා බලලා තුම VCC විදිහට මුළු ප්‍රතිරෝධය R1 දා R2 එයාට ඕනේ R2 හරහා. හරි පොදේ ලියන්න පුළුවන්. හරි එහෙනම් මෙතනදී IB කියන එක කන ගොඩක් කුඩා වෙනවා IT වැඩිය. ඒ නිසා මට මෙතනින් යන ධාරාව IM කියලා කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ගොඩාක් වැදගත්. හරි එහෙනම් මම මෙන්න මේ ශාඛාවට දැම්මොත් අපිට ලැබෙනවා විද්‍යුත් ගාම බලය VCC සමානයි විභව වැස්ම ICRC ආයිසි ධන VCE විභව වැස්මක් තියෙන ධන IERE මේ අංකය ඊට පස්සේ මේ ශාඛාවට දැම්මොත් අපිට ලැබෙනවා VCC සමානයි IR1 ධන VBE ධන IERE මේ අංක දෙක මේ ශාඛාවට දැම්මොත් VCC සමානයි I වතාවක් R1 ධන R2 ඉතින් I1 R1 IR1 ඉතින් IR2 කියලා ලියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා අංක 2. ඔය විදිහට සමීකරණ තුනක් ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන අවශ්‍ය විභවාන්තරයක් තියෙනවා නම් විභවෙන් දා ගන්න පුළුවන්. ඇත්තටම මේ R2 හරහා විභවාන්තරය කියන්නේ මෙන්න මෙතනයි. මෙතනයි විභවාන්තරය නේද? ඒ කියන්නේ R2 හරහා විභවාන්තරය කියන්නේ මෙන්න මේකනේ. VCC බෙදීම R1 ධන R2 වතාවක් R2 නේ. විභවාන්තරය මොකද්ද මේ? මෙන්න මේ R2 ප්‍රතිරෝධය විභවාන්තරය. ඒ ප්‍රතිරෝධයේ විභවාන්තරය කියලා කියන්නේ මෙන්න මෙතනයි මෙතන විභවාන්තරය. ඒ කියන්නේ මෙතනයි මෙතන විභවාන්තරය. ඇත්තට මේ VBE ධන IERE. හරි ලේසි. මොකද්ද? මේ R2 හරහා විභවාන්තරය මෙන්න මේ දෙක විභවාන්තරය. ඒ විභවාන්තරය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි විභවාන්තරය. ඒ කියන්නේ VBE ධන IERE. එහෙම එකපාරට කියන්න පුළුවන් නැත්නම් මේ සමීකරණ සඳහන් කරන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. මාරම් ලේසි. මාරුණ ඉසි මෙන්න මේ විදිහට වාර සමීකරණ ලියන්න පුළුවන් මෙතනින් එහාට මිටඩා ලොකු පරිපථ එන්නේ නැහැ මේ වගේ පරිපථමයි එන්නේ කොහොම පරිපථයක් ආවත් මොන වගේ පරිපථයක් ආවත් ඔයාලට තියෙන්නේ හරියට චක්‍ර ටික අඳුනගෙන කර්ජ් ඔෆ් ද අපි ගැටළු විසඳීම් කීපයක් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු වීඩියෝ එකකින් වෙන වීඩියෝ එකකින් ගැටළු විසඳීම් මම මේකත් එක්ක මේ හා සම්බන්ධ ගැටළු දෙන නිබන්ධන එකතු කරනවා ඔයාලට ඊළඟ වීඩියෝ එකත් එක්ක එතකොට මේ ගැටළු ටික හදලා ගැටළු සාකච්ඡා කරනකොට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට තේරෙන විදිහක් තියෙනවා නම් ඒකෙන් අල්ල ගන්න පුළුවන්. මම මෙන්න මේ කොටසින් ප්‍රශ්න දෙකක් තෝරගත්තා. විසඳන්න පරිපද දෙකක්. මෙන්න මේ විදිහට පරිපද දෙකක් අරගත්ත පළවෙනි ප්‍රශ්න අපි දීලා තියෙන්නේ බීට දීලා තියෙනවා 50යි VCC 9 volt VBB 2 volt VBE 0 බිඳුවයි IC සහ VCE තමයි අපි අහන්නේ. එතකොට මම කොහොම කරත් අපි දන්නවා මට මේකට දාම වෙනවා අන්තෝච. මේකට දාම වෙනවා අන්තෝච. එහෙනම් මම ලියන සමීකරණ VCC කියලා කියන්නේ අතරම වෙන දිල දෙන්නේ අපි කිරීම ආදේශ කරමු VCC කියන අර දෙන්නේ 9 9යි වෝල්ට් VBB කියන්නේ 2යි වෝල්ට් ඊට පස්සේ තව දිල දෙන්නේ මොනවද VBE බිඳුවයි කියලා දිල දෙනවා එහෙනම් මම මේකට දැම්මොත් මෙතන VCE විභවාන්තරය එක අපි ගහනවානේ
නමය සමාන විද්‍යුත් ගාම බලය 2 කිලෝ ඕම් 2^10^3 පතාවක් IC ධාරාවට එකතු කරොත් දරුණේ ධාරා ගුණක් තියෙන්නේ. මෙතනින් IC මේක තුලින් IB මේකට එළියට IE. එහෙනම් 2^10^3 කිලෝ නිසා IE IC කියලනවා. ඊපස් ඒක එකතු වෙන්න ඕනේ VC VC මෙයා අංක 1. ඊට පස්සේ මම මේ ශාඛාව ගැන හිතුවොත් මේ ශාඛාවේ විද්‍යුත් ගාම බලය 2 එහෙනම් IB කියලා කියන්නේ B වදාවක් sorry IC කියලා කියනවා B වදාවක් IB. එහෙනම් B කියන්නේ 50යි IB කියලා කියන්නේ 2^10^5. එහෙනම් මරිනවා පස්සක් 100යි 10^3 කියලා කියන්නේ මිලි ඇම්පියර් 1යි. IC හරි. එහෙනම් VC ඕනේ. VC අපිට වයින් සමීකරණයෙන් ගන්න පුළුවන්. එහෙනම් 9 සමානයි 2^10^3 IC කියන්නේ මිලි ඇම්පියර් 1යි. එහෙනම් 10^3 එම්පිරලින් එහෙනම් මෙතනින් එන ආදාන VCE අපිට VCE ලබා ගන්න පුළුවන් 7ක් වෝල්ට් කියන හරිම ලේසි. මොන වයින් ප්‍රශ්න? මාරම ලේසි. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ වගේ පරිපථයක් දීලා තියෙනවා. මේ පරිපථයේ වලට ප්‍රතිරෝධ කීපයක් දීලා තියෙනවා. ධාරා ලබනුම් දිර නැහැ. මෙතන VCC 25ක් වෝල්ට් කියලා දෙනවා නේද? 25ක් වෝල්ට් silicon NPN transistor කියලා ගමු. එතකොට උදේ BE විභාගන්තරය 0.7ක් වෙන්න ඕනි කියලා හිතලා ගමු. හරි. ගමු VBE 0.7ක් කිය යුතුයි. මේක දීලා නැහැ தත්යක් විදිහට. නමුත් අපි ගමු VBE 0.7ක් කිය යුතුයි. මොකද silicon NPN transistor එක නිසා. හරි. එහෙනම් B සහ E ලක්ෂණ වලට ඉතම මට හොයා ගන්න ඕනේ. B ලක්ෂණ වලට. මෙතන B ලක්ෂණ වලට ගන්න මෙතන ලක්ෂණ වලට ගන්න. එහෙනම් මෙතන වලට තවත් ඒකම තමයි. ඒ කියන්නේ මේ 1 කිලෝ ඕම් හරහා දෙන වලට දැන් මොකද මෙතන බිඳුවයි. එහෙනම් 1 කිලෝ ඕම් හරහා දෙන වෝල්ටේජ් දාලා තමයි කෙලින්ම B වල වෝල්ටේජ් දාලා වෙන්නේ. එහෙනම් මේ දෙන්න හරහාම දින අපි දන්නවා මෙතන යන ධාරාව I මේක හරහා යන්නේත් I. ඒ නිසා මෙන්න මේ දෙන්න හරහා දින විභාගන්තරය මට 1 කිලෝ ඕම් හරහා දින විභාගන්තරය කියලා කෙනකින් මෙතන හරහා ගන්න පුළුවන් B හරහා දින වෝල්ටේජ් තමයි කෙලින්ම VB ලියනවා. V ඇත්තටම මම කෙලින්ම ලියන්නම් V1 K ඕම්. ඒ කියන්නේ VB සමානයි මුළු විභාගයේ 25යි. ඒක බෙදෙනවා විභාග බෙදුනට 3.1 කට වැඩි කිරීම 1. මේක ආසන්න වශයෙන් පහක් දී දෙන්නේ 0.5 විතර වෝල්ට්. හරි එහෙනම් VB 5.1 වෝල්ට්. අපි හොඳා E ලක්ෂණය වෝල්ට් එක. E ලක්ෂණය වෝල්ට් එක මෙතන වෝල්ට් එක. මේ තියෙන්නේ P මෙතනින් අපි දන්නවා මේ තියෙන්නේ PN සංදියා. ඒතර B නැත්නම් P අග්‍රයට වඩා N අග්‍රය 0.7කින් අඩු වෙන්න ඕන කියලා අපි දන්නවා. එහෙනම් VE කියලා කියන්නේ දෙලින්ම 5.1කින් 0.7ක් අඩු වෙන්න ඕන. 0.7යි. ඒ කියන්නේ කොච්චරද දරුවනේ? 4.4යි වෝල්ට්. හරිම ලේසි. ඊළඟ IE හොයන්න කියනවා. IE කියලා කියන්නේ මේක හරහා යන ධාරාව. IE. ඉතින් ධාරණය මෙතන බිඳුවයි. මේ ප්‍රතිරෝධය හරහා යන්නේ 1යි. මේ IE ධාරාවනේ 1 කිලෝ ඕම් මෙතන දින ප්‍රතිරෝධය හරහා යන්නේ IE ධාරාව. එහෙනම් මෙතන විභාගන්තරය දන්නවනම් මට IE හොයන්න පුළුවන්. මොකද ප්‍රතිරෝධය දන්න 1 කිලෝ. එහෙනම් මම මෙතන E අග්‍රයේ තියෙන ප්‍රතිරෝධය 1 කිලෝ ඕම්ට R V සමානයි IR දානවා. මොකද මෙතන E වල විභවම දන්නවා. E අග්‍රය කොච්චරද? 4.4යි. මෙතන ඉබේ බින්දුව. එහෙනම් මෙතන විභාගන්තරය කියලා කියන්නේ කිලින්ම 4.4යි. එහෙනම් IE කියලා කියන්නේ 4.4 බෙදීම 1^10^3 සමානයි 4.4^10^3 ඇම්පියර්. අර කියන්නේ 4.4 මිලි ඇම්පියර්. හරි. ඊට C ලක්ෂයේ වෝල්ටේජය C ලක්ෂයේ වෝල්ටේජය හොයාගන්න හරි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි දන්නවා මේකෙදි IC ආසන්න වශයෙන් සමානයි IE. IC ආසන්න වශයෙන් සමානයි IE. එහෙනම් මෙතන යන ධාරාව IE අපට හොයාගන්න පුළුවන් 1.5 හරහා දෙන විභවාන්තරය. එහෙනම් 1.5 හරහා දෙන
විභව අන්තරය. එහෙනම් මම 1.5 රාදී විභව අන්තරය කිව්වොත් v 1.5 කිලෝ මරහා දින කොච්චරද v සමානයි අයියා i කියන 4.4 වැඩි කිරීම 10 3 ඍණ 3 කිලෝ 1.5 1.5 වැඩි කිරීම 10 3 වෝල්ට් මට ලැබෙනවා කොච්චරද මට විභව අන්තරය ලැබෙනවා 6.6ක් වෝල්ට් කියලා. හරි එහෙනම් මම මේ අරන් තියෙන 1.5 රාදී විභව අන්තරය. ඒතර මෙතන විභවය 25 නේ. මෙතන 25 මේ බිඳුවයි. ඒතර මෙතන විභවය 25 25 වඩා මෙතන විභව බැස් ධාරාවෙන් පහළට මේක IC ධාරාවෙන් පහළට එහෙනම් මෙතන කොච්චරින් අඩු වෙනවද 6.6 කින් අඩු වෙනවද. එහෙනම් C වල විභවය කියලා කියන්නේ VC කියලා කියන්නේ 25 වෙන 6.6. ඒතර මට ලැබෙනවා නේද 10.4ක් වෝල්ට් කියලා. 10.4 වෝල්ට්. හරි. ඒතර මේක තමයි C වල විභවය. නහ හරිම ලේසි. බලන්න කොච්චර ලේසිද කියලා. ඇත්ත දෙයක් නෑ. ට්‍රාන්සිස්ටර් මාරම ලේසි. හරි. ඒතර බලන්න ට්‍රාන්සිස්ටර් කියන කොටස කොච්චර ලේසිද කියලා පරිපස්සෙන් ඉඳින් මාරම ලේසි. ඉතින් පුංචිම පුංචි දෙයක් තියෙන්නේ සමීකරණ කීපයක් ලියාගෙන විසඳන්න සමගාමී සමීකරණ කීපයක් මාරම ලේසි. ඉතින් හරි අවබෝධය වුණේ මොකක්ද මේක වෙන්නේ කොහොමද මේක ධාරා ලියන්නේ කියන එක. ඒක ගල්ලා ගත්තනම් ට්‍රාන්සිස්ටර් කොටස ට්‍රාන්සිස්ටර් ගාන අනිවාර්යෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හරි. අවසාන කොටස ට්‍රාන්සිස්ටර් එකේ තියෙන මේ BJT වල දෙන ස්විච් එක ප්‍රෙසර් ක්‍රියාගෙන හරියම පුංචි කොටසක් අපි ඉක්මනින් එකක් දෙයක් සාකච්ඡා කරමු. මෙතනදී අපිට හම් වෙනවා ස්විච් එක ප්‍රෙසර් භාවිත කිරීම ස්විච් එක ප්‍රෙසර් භාවිත කිරීම. අපි දන්නවා ස්විච් එක ගත්තාම ඔහුගේ අවස්ථා දෙකක් තියෙනවා නේද? එකක් තමයි ඔන් අවස්ථාව අනිත් එක ඔෆ් අවස්ථාව. එතකොට ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත අවස්ථාවේදී සාමාන්‍යයෙන් මෙතන විභව අන්තරේ VCE විභව අන්තරේ C සහ E විභව අන්තරේ VCE විභව අන්තරේ 0.1ත් 0.2ත් අතර වෙනවා මේ සංතෘප්ත වෙනකොට. එතකොට මේක හරියට බිඳුවට ආසන්න ඒ නිසා මේක CE මේක ඔන් අවස්ථාවේ පදින ස්විච් එකක් වගේ ක්‍රියා කරනවා. එතකොට ඔන් අවස්ථාවේ පදින ස්විච් එකක් මේක සංතෘප්ත වෙලා සම්පූර්ණ වෙලා. ඊට පස්සේ මේක අක්‍රීය කලාපයේ ක්‍රියා කරනකොට IB බිඳුවක් වෙනකොට B සමාන බිඳුවක් වෙනවා IC බිඳුවයි. IC බිඳුවක් වෙනවා. IC බිඳුවක් නිසා පිටරද අනන්තයක් වෙනවා. නිසා මේක ආසන්න වශයෙන් පිටරද අනන්තයක් වෙනවා. මේක ස්විච් ඕෆ් අවස්ථාවේ පවසින එකක් බවට පත් වෙනවා. මේක අක්‍රීය කලාපයේ නැත්නම් කැපී ගිය කලාපයේ අක්‍රීය කලාපයේ දිනුර මේක ඕෆ්. හරි. ඕෆ් කලාපයේදී. හරි මේවා මේ එතකොට මේ ස්විච් එක විදිහට පාවිච්චි කරද්දී සාමාන්‍ය ට්‍රාන්සිස්ටර් පවත්වා ගන්න මෙන්න මේ සංතෘප්ත කලාපයේ සහ අක්‍රීය කලාපයේ සංතෘප්ත කලාපයේදී ඔන් අක්‍රීය කලාපයේදී ඔෆ් එහෙනම් නැත්නම් මේක දැසී ගිය ස්විච් එක මේක විරුද්ධ ස්විච් එකක් මේක සංවෘත ස්විච් එකක් මේක විරුද්ධ ස්විච් එකක් අක්‍රීය කලාපය එතකොට විරුද්ධ ස්විච් එකක් විසින් ක්‍රියා කරනවා සංතෘප්ත කලාපයේදී ට්‍රාන්සිස්ටරය සංවෘත ස්විච් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒතර මේවා සාමාන්‍යයෙන් ධාරා කපාට විදිහට ඊට පස්සේ ලොජික් ගේට් වල එහෙම නැත්නම් තර්ක්‍ය ద్వාරවල කාර්යාත්මක වර්ධකවල සහ ඊට පස්සේ ගොඩක් කලාවට සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්ක්‍ය ద్వාර හදන්න මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වල මෙන්න මේ ක්‍රියාකාරී කලාපේ සම්පූර්ණ කලාපේ පවතින ස්විචී කරන ගුණය පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපි වැඩිදුරට මේ පාඩම වලදී කතා කරමු. දැනමද තියන්න මෙන්න මේ එකක්. එතකොට මේ සංතෘප්ත කලාපයේදී VCE විභව අන්තරය 0.1යි 0.2ක් වෙනවා. මේ IB සමාන බිඳුවක් වෙනකොට මේ VCE විභව අන්තරය මෙන්න මෙතන කෙලින්ම මෙන්න මේ VCC තරහා ලබා දෙන විභවය මෙතන IC බිඳුවක් නිසා ධාරාවක් ගන්න ඇති නිසා මෙතන කෙලින්ම VCC ලැබෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හරි. මොකද වෙන්නේ IB බිඳුවක් වෙනකොට V මෙතන RC තිබ්බට මේක හරහා ධාරාවක් ගන්න ඇති නිසා මෙතන කොහොමද භුගතයි. මෙතන කෙලින්ම VCC විදිහට ලබා දෙන සැපීම විභවයම මෙන්න මෙතන C අග්‍රේඩ් ලැබෙනවා. VC කියලා කියන්නේ ගත්තු VC කියලා කියන්නේ කෙලින්ම VCC වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඔතනින් BJT ට්‍රාන්සිස්ටර් කොටස අවසන් වෙනවා. ඒතර මෙන්න මේ කොටස ටිකම දවස් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ අපි ට්‍රාන්සිස්ටර් පරිපථ විසින් කීපයක් තවත් ඉස්සරහට සාකච්ඡා කරමු මොන වීඩියෝ එකකින්. ඒතකොට ඒකත් එක්ක සම්බන්ධ වෙනකොට මේ මුල් වීඩියෝ කීපේ බලලා හොඳට පුළුවන් කරගන්න සිද්ධාන්ත කොටස්. එතකොට අනිවාර්යෙන්ම ඔයාලට මේ ට්‍රාන්සිස්ටර් කොටස ගොඩදා ගන්න එක ගේමක් නෑ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් හැමෝටම සුබ දනවා. මේ වැඩේ ගොඩදා ගන්න.